හොඳයි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඇහෙනවනේ මාව හොඳයි පෞතින මේ අයහපත් කාල ගුණයත් එක තමයි පන්තිය විනාඩි 10ක් 15ක් ප්‍රමාදුනේ කොහොමද පන්තිය වැඩ පටන් ගමු අද ඔන්ලයින් පන්තියට සහභාගී වීමේ ප්‍රමාණයත් අඩුයි අයහපත් කාල ගුණය සහ ඇත්තටම අද දිනේ අපේ සාමාන්‍ය පන්තියට විශාල පිරිසක් අපි අපේක්ෂා කරන ති පිරිසක් සහභාගී වුණාද දිනේ මොකද අපි සාමාන්‍ය ක්‍රමයේ හිතේ ප්‍රමාණිත එක තුන් ගුණයක් විතර වගේ වැඩිවීමක් වුණා අද දින ඉඳලා උතින් පන්ති පටන් ගන්නත් එකත් එක්ක මේ නව මාසයේ ආරම්භයත් එක්ක ඉතින් අපි ඒක නිසා වෙන්නටදී අද දිනේ මේ ඔන්ලයින් පන්තියේ ඇතේ බොහොම ටිකයි අද ළමයි සම්බන්ධලා ඉන්නේ කොමනොත් අපි ඉන්න ටිකත් එක්ක වැඩ කරගෙන යමු මොකද සාමාන්‍ය පන්තියට සහභාගී වෙන්න බැරි ඔබ වෙනුවත් අපි ඔන්ලයින් පන්ති පවත්වාගෙන යන නිසාම සහ අනාගතේ අපි කියන්න බැරි මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියලා නිසා මෙයත් මේ මේ ආකාරයෙන් සමාන නැවත දිගටම කරන්න වෙන්නත් පුළුවන් ඉතින් අපිට ඒක ගැන හරියට කියන්න බෑ දෙකේ පද්‍ය පාඩම් කිරීමේ කටයුත්ත නැත්නම් කවි ටික පාඩම් කිරීම දැන් කවි පාඩම් කරන එක මම කියලා තියෙන අත්‍යවශ්‍යයි කරන්න ඕන දෙයක් ඒ නිසා අපි ඒක කරමින් ඉන්නවා සාහිත්‍ය විෂයේ ඒතර සාහිත්‍ය විෂයේ ලැබෙන ලකුණු 80ෙන් අවම 60ක් 60 සිට 80 දක්වා වූ ලකුණු ප්‍රමාණයක් අපේ දරුවෝ අනිවාර්යෙන් ගන්නට ඕන ඒ සඳහා තමයි අපි මේ වැඩ කරන්නේ ඒකේ එක පියවරක් තමයි අපි අපේ විෂයේ සාහිත්‍ය කොටස සඳහා අවශ්‍ය කරන පාඩම් වැඩ ටික පාඩම් කරන්න ඕන කොටස් ටික මේ ආකාරයට සූදානම් කරගෙන පාඩම් කරගෙන යන්නේ ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන අභ්‍යාසයක් බව මතක තබා ගන්නට ඕන. එයානෝ අපි සූදානම් කරගත්ත විදියට අපි දැනට පාඩම් කරමින් ඉන්නේ 10 වෙනි පාඩමේ කෑරගලේ වැදීමේ ලෙසින් සිට කියන පාඩමේ 7 වෙනි කවිය තමයි ඔයගොල්ලන්ට පාඩම් කරගන්න කිව්වේ 7 වෙනි කවිය 7 වෙනි කවිය කියලා කියන්නේ අර කෑරගලේ වැදෙමින් ආව ආකාරය විවරණය කරන තවත් එක සංසිද්ධියක් සඳහන් කරන විශේෂයෙන්ම සෑම පොකුණක් පාසාම පිපුණු මල් පිපුණු පොකුණු සෑම පිපුණු මල් පිපුණු පොකුණු දක්න ලැබීම ඒ වගේම සෑම ගෙදරකම සද්ධාවෙන් දෙන ලැබුණු දානමාන ආදී දක්න ලැබීම ආදී කොටගත්තු විස්තරයක් ඒ කවිය තුල තියෙනවා ඒ කවිය තමයි පාඩම් කරගන්න කියලා කිව්වේ ඒ වගේම 11 වෙනි පාඩමේ දෙවන කවිය ප්‍රසිනී පාඩමේ දෙවෙනි කවිය බවට පත් වෙන්නේ ගණේ මිනි බැබලි කිරණෙව් සතපාය රණේ යටක සැවුලි දන් දද ගලපාය අනේ ලකර කළ අප උර නරපාය පෙනේ දක්ුණේ මහසෙන් දෙව් රදපාය කියන කවිය තමයි කොලසිනී පාඩමේ සාකච්ඡා කරේ පාඩම් කරගන්න කියලා කිව්වේ. එතකොට දැන් අද පොඩි බැලුව අපි පන්තියට ආපු විශාල පිරිසක් පොඩි සහභාගී වුණා කියලා සාමාන්‍ය පන්තියට එතකොට ගැටලුවක් තිබ්බා ඒ සහභාගී වෙච්ච පිරිසේ පාඩම් වැඩ කිරීම පිළිබඳව. අපි ඇත්තටම සාමාන්‍ය පන්තියේදී තා හොඳින් පාඩම් කරලා ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධිකටම සම්බන්ධල හිටිය දරුවෝත් අදවිල්ල හිටියා. එතකොට ඒ සාමාන්‍යයෙන් Taman හිතලා හොඳට පාඩම් කරපු දරුවෝත් සමහර අභ්‍යාස කොටස් අතපසු කරලා තිබ්බා. පාඩම් කිරීම අඩු කරලා තිබ්බා. හොඳ නැහැ මොකක්ද හේතුව කියලා. ඔන්ලයින් පන්තියටයි සාමාන්‍ය පන්තියටයි දෙකටම පහුගිය කාල සීමාව තුළ දිගටම සම්බන්ධ නොවෙච්ච දරුවෝ අවිලිටි අය මොනවත්ක්වත් පාඩම් කළා නැහැ. ඉතින් පළවෙනි කාරණාව තමයි ඕගොල්ලෝ මේකේ අරමුණක් නැත්තම් මේකේ අපි කරන්නේ මොකද්ද කියන එක ගැන අපිට අදහසක් තියෙන්න ඕන. මොකද අපි මොකක් හරි අරමුණකින් වැඩ කරන්නේ. උපකාරක පන්ති ගුරුවරයෙක් කෙනෙක් නිසාවත් පාසලෙන් කෙනෙක් නිසාවත් විතරක් දෙමාපියෙක් නිසාවත් නෙවෙයි අපිට හැඟීමක් තියෙන්න ඕන සාමාන්‍ය පෙළ තව නොබෝ දවසකින් නැත්නම් තව මාස කිහිපකින් සාමාන්‍ය යථාර්ථයටපත් වුණොත් දෙසැම්බර් මාස සාමාන්‍ය පෙළ තියෙනවා ඒතකොට සාමාන්‍ය පෙළ ලියන්න සූදානම් වෙලා ඉන්න ඕගොල්ලෝ කිසිසේත්ම තමන් යන අරමුණ තමන් යන ටාගට් එක තමන් යන ඉලක්කය අතපසු කරලා වැඩ කරන්න බෑ
ඒ ඉලක්කය පිළිබඳව දැක්මක් ඉස්සෙල්ලම තියෙන නෝගොල්ලොන්ට. ඉතින් අනේ මන් දන්නේ නැහැ 11 වසර දරුවන්ටත් මේ වෙනකොට එහෙම හරියට දැක්මක් මේ නැතුව වැඩ ටික කරගෙන ගියා නම්. ඒ කියන්නේ පාඩම් කළ යුතු දේවල් පාඩම් කළා නැත්නම් අදාළ විෂය කාරණා ආවරණය කරගෙන නැත්නම් ඒක පාසලේ ගුරුවරයා හරි උපකාරකපන්ති ගුරුවරයා හරි නැත්නම් දෙමාපිය හරි නැත්නම් වැඩි ටික කියනකන් ඉඳලා නම් ඒක කරන්න. එතකොට Tamanට හරියට ටාගට් එකක් අරමුණක් ඉලක්කයක් නැහැ වගේ හිතලා තමයි වැඩ කරනවා කියලා පේන්නේ. ඒ නිසා මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. කවුරු කිව්වත් නොකිව්වත් ඔබට තියෙන ඕන ඉලක්කයක්. ඒ ඉලක්කය හොබාගෙන යන එක තමයි ඔබේ වාක්‍ය වෙන්නේ. ඒක මම කිව්වේ මේ පාඩම් කරන දේවල් මම කිව්වටම නෙවෙයි. ඔහුගේ ප්‍රශ්න පත්‍ර අරගෙන විභාග වලට ආපු කාරණා දිහා බලලා මොනවද අපි පාඩම් කරගන්න කියලා හැඟීමේ මම කියනවා ඒවත් එක්ක සම්බන්ධ කරලා බලන්න මේව ඇත්තට පාඩම් කරගන්න අවශ්‍ය දේවල්ද? පාඩම් කරගන්න අවශ්‍ය දේවල්ද කියලා. බලලා ඉවරලා තමයි ඔයගොල්ලෝ පාඩම් කරන්නේ. ඉතින් දැන් ඇත්තටම ඔන්ලයින් පන්තියේ දරුවෝ එහෙම හරියට වැටික් කරන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අපිට හිතෙන දෙයක් තියෙනවා, දැනෙන දෙයක් තියෙනවා. අපි කියනවා නිසාම නේද මේ වැටික් කරන්න කියලා. කියන නිසාම නේද කියලා. ඒ නිසා මේ වැඩේ කරන්න එපා දරුවනේ. පුළුවන් තරම් තමන්ම තේරුම් අරගෙන මොකද්ද මං කරන්න ඕනේ කියලා හැඟීමෙන් යුක්ත වැටික් කරන්න. ඔකර මතක් කරේ ඇත්තටම ඔන්ලයින් පන්තිය තුල එම අපි අපේක්ෂා කරන කාර්යභාරයක් හිතු නොවුණු බව දක්නට ලැබුණ නිසා. හරිද? හරි. ඒක නිසා දැන් ඔයගොල්ලෝ එතකොට ඉන්න ප්‍රමාණෙත් එක්ක මට හිතෙනවා දි පොඩි වෙනසක්කට ඔබගේ අවධානය යොමු කරන්න. ඒ තමයි මේ ඔයගොල්ලෝ මේ අපි ඉන්නේ 10 වෙනි පාඩමේ කෑරගලේ වැජිනාකාරය විවරණය කරමින් ඉන්නේ. කෑරගලේ වැජිනාකාරය අපි දැක්කා තනින්තර විවිධ කාරණා විවරණය කරමින් කෑරගලේ වැජිනාවස් ආකාරය පිළිබඳ විස්තරයක් නිර්මාණකරුව ඉදිරිපත් කරනවා. මං සංදේශය තුල කෑරගලේ වැජිනේ කොහොමද කියලා ඒ සංදේශ කාව්‍ය තුල කෑරගලේ වර්ණනා කරලා තියෙන ආකාරය. එහි තවත් එකක් තමයි හත් වෙනි කවිය කියලා අපි කතා කරේ පහුගිය සතියේ. නොඑක් තැන පිම්මල් පිරුණු පොකුණිය කියන කවිය. එමෙ නැත්නම් නොඑක් තැන පිම්මල් පිරුණු පොකුණිය ගියක් කනවත දෙහෙන් දිවන දකුණිය සුදක් ලෙස පෙලේ පෙනේ මලුමන් හැර කුණිය සුදක් ලෙස තිබේ මලුමන් හැර කුණිය සියක් අය කිති වැදපුත පැද කුණිය කියන කවියෙන් අපි කතා කරන්නේ නේද? අර මේ හැමතරම තියෙන මේ තැන්වල පිපුණු මල් වලින් යුත විල් දෙනවා කියන එක ඒ හැම ගෙදරකම සද්ධාවෙන් උත්සව දෙන්න ලබන දානමාන ආදී සිදු කරන කියන එකට ඒ වගේම හැමතරම හැම මාර්ගයක්ම ඒ වගේම මළුවක්ම අලංකාර කළ නැත්නම් පවිත්‍රතාවයෙන් යුක්තව ඉතාම සුදු පාටින් බබලනවා කියන එක ඒ වගේම ගත්තාම හැම කෙනෙක්ම වැඳපුදා ප්‍රදක්ෂිණා කරලා ලබන වැඳපුදා ගන්නවා කියන එක තමයි ඒ කවියෙන් තියෙන කියලා අපි සාකච්ඡා කරා. හරිද? ඒක පාඩම් වෙලා තියෙන්න ඕන. බිනුරි පාඩන්ද කවිය. අවුත. එතකොට නිකන් කියාගෙන යන්නකෝ මට ඒක හිතා ගන්න පුළුවන් තමන්ට අවංක වෙලා පොඩ්ඩක් නිකන් කියන්නකෝ මේ කවිය පොඩ්ඩක්. බං කරලා හැමෝගෙම ගන්නෙ නෑ. ඔය තැනම පිපිමල් පිරුණු පොකුණේ ගෙයක් කණම සෑ නෙක් දෙවෙන දකුණේ සූදක් ලෙසම තිබේ මලු මල් හැර කුණුය සියක් අය කෙරෙහි වැඳපුද පැද කුණුය. ඔව් මම හිතන බලන්න නැතුව කිව්වා කියලා. මොකද වචන එහෙම වුණා පටලැ වුණා නේද? සමහර වචන වැරදියට කිව්වා. ඒ කියන්නේ පාඩම් කරන එක කරන්න ඕන කියන එක තමයි මම මේ අදහස් කරේ. සඳුනි පාඩම් කළා තියෙන්නේ. සඳුනි කෞශල්‍ය. සඳුනි. අශිනි. ශාක්‍ය පාඩම් කරලා තින්නේ දැන් ඉන්න ප්‍රමාණය අඩු නිසා පාඩම් ගන්න පුළුවන් ඔන්ලයින් ඉන්න ප්‍රමාණය අඩු වෙනකොට. හරිද? ඒක නිසා හැම කෙනෙක්ම කවි පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. මම බලනවා ඊළඟ දවසේ ඉඳලා ඔන්ලයින් පන්ති ඉන්න දරුවන්ගේ කවි ටික ඔන්ලයින්ම ගන්න ඉන්න ප්‍රමාණය අඩු නිසා. එතකොට view දාලා කවිය පාඩම් දෙන වෙලාවට ඔයගොල්ලෝ කැම් එකවුන්ට් කරලා කවිය පාඩම් දීමේ උවමනාවක් තියෙනවා. මොකද පාඩම් කිරීමේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඉදිරියේදී බලමු. සසිනි ඔයා පාඩම් කරලා දින්නේ? සසිනි? ඔව් සර්. හරි. දැන් මේ වෙනකොට තියෙන කවි හතම් පාඩම්නේ? සර්.
මම හිතනවා පාඩම් කරලා ඇති කියලා ඉංසා නිත්‍යත් සූදානම් වෙන්නේ විදිහට දැන් මේ මියුට් කරන් ඉඳලා හරියන්නේ නැහැ ඊළඟ දවසේ සූදානම් වෙන්න කවි සූදානම් කරගෙන කවි පාඩම් දෙන්න සූදානම් වෙලා පන්තියට එන්න කියන එක මතක් කරනවා ඔන්ලයින් කවිය ගන්න පුළුවන්ද කියන බලන්න දැන් මම වෙන පන්තිවල නම් මම ළමයි අඩුවෙන් ඉන්න පන්තිවල දැන් සාමාන්‍ය පන්තිය අපේ සාමාන්‍ය තත්ත්වය යථාර්ථයටපත් වෙන නිසා ඔන්ලයින් ඉන්න ප්‍රමාණය අඩුයි එතකොට ඒ අයගේ ළමයි අඩු නිසා ඉන්න ප්‍රමාණය අඩු නිසා කවි ටික පාඩම් ගන්න පුළුවන් ඒ නිසා ඕගොල්ලෝ සූදානම් වෙන්න ඊළඟ දවස් ඉඳලා කවිය දෙන වෙලාවට කැම්මේ කොන් කරලා කවිය කියන සූදානම් මට්ටමින් සූදානම් වෙලා ඉන්න මම අද කියන්නේ කවි එහෙම ගන්නවයි කියලා ඊළඟ දවස් ඉඳලා අපිට එහෙම කරන්න වෙනවා මේ තියෙන වාතාවරණෙත් එක්ක මොකද ඔබ පාඩම් කිරීම පිළිබඳව යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබෙන නිසා ඊළඟ දවසේ 8 වෙනි කවිය පාඩම් කරගන්න අවශ්‍යයි 8 වෙනි කවිය කියලා කියන්නේ 8 වෙනි කවියෙන් ප්‍රකාශ කරන්නේ තවත් කෑරගලේ වැජබින්නා වූ සුවිශේෂ ආකාරයක් පිළිබඳව කෑරගලේ වැජබින්න තවත් ආකාරයක් පිළිබඳව විවරණයක් තමයි 8 වෙනි පාඩමින් කරන්නේ එතකොට මේ මේ කෑරගල විහෙර ආසන්නයේ තිබෙන සීතල ජල දහරාවන් පිළිබඳව දියැලි ආදී පිළිබඳ විවරණයක් කරන්නේ ඒ වගේම ඒ ඒ අවට සැදුන මල් පිපිලා තියෙන මේ මල් පිපිලා තියෙන මල් වැල් එහෙම තියෙන ඉතින් සුදු වැලි තලා තියෙන ඒ වගේ දෙයක් පිළිබඳ විවරණයක් කරන්නේ ඒ වගේම කෑරගලයේ වැජවෙන්නා වූ ආකාරය පිළිබඳ තවත් ස්වාභාවික සිදුවීමක් පිළිබඳ විවරණයක් තමයි ඒක ඒ කවියෙන් කරන්නේ ඉතින් ඒ කවිය ළඟ දැසි පාඩම් කරගන්නට උඩ පාඩම් ගන්නට ඕන දැන් අපි සාමාන්‍ය පන්තිය නම් අද දිනේ අපි ප්‍රශ්නයක් පිළිතුරු ලියවුවා මම ඔයගොල්ලන්ට කලින් දවස් පැහැදිලි කරා වගේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි විචාර ලියන එක. ඉතින් විචාර ලියන එකට අදාළව අද දිනේ මම අද දිනේ අපි සාමාන්‍ය පන්තිය තුල ආරම්භ කරා විචාර ලිවීම. මම ඔයගොල්ලන්ට කියලා තියෙන විචාර කොටස් පහක් අපිට විභාගෙදී ලියන්න වෙනවා ප්‍රශ්න තුනකට කොටස් පහක් ලියන්න වෙනවා. එතකොට මම කතා කරලා තියෙන ඔයගොල්ලන්ට එක විචාර කොටසකට අපිට යොමු කරගන්න පුළුවන් යොදා ගන්නට පුළුවන් උපරිම විනාඩි 17ක් කියන එක 17ක වගේ ඉන්න පුළුවන් උපරිම විතර. එහා යන්න අමාරුයි. ඉතින් හාව ඔයගොල්ලෝ විනාඩි 20ක් 25ක් යනවා නම් ਵਿਚාරයක් ලියන්න එක කොටසකට උත්තර ලියන්න. එතකොට ඒ කියන්නේ එහෙනම් වෙන ප්‍රශ්නකින් වෙන ප්‍රශ්නයක් ලියන්න තියෙන ලකුණු වෙන ප්‍රශ්නයක් ලියන්න තියෙන යන වෙලාව තමයි එතෙන්ද ඈඳගෙන තියෙන්නේ. එනිසා අපි සාමාන්‍ය පන්ති ආරම්භ කරා. ඉතින් ඔන්ලයින් පන්ති මන් දන්න එක අපිට කොහොම කරගන්න පුළුවන් වේද කියලා. නමුත් ඔබ හැම වෙලෙතරම් මම ඔබට මතක් කරනවා. ඔබට පැහැදිලි කරනවා කොහොමද ඒක කරගන්නේ කියලා. ඒක නිසා ඉගෙන තවදානෙක ඉන්න ප්‍රධානම ප්‍රශ්න තමයි විචාර ප්‍රශ්න තුනටම ඒ කියන්නේ අනුකොටස් පහටම පිළිතුරු නිවැරදිව එකකටවත් ප්‍රශ්න එක ප්‍රශ්නකටවත් පිළිතුරු අඩු කරන්නේ නැතුව නිවැරදිව පිළිතුරු ටික සපයා ගන්න අපි කොහොමද කරන්න ඕන කියන එක ගැන අදහසක් අපි කොහොම හරි අපි හදා ගන්න ඕන නිවැරදි වටපිටාවක් ඒක කොහොම හරි අපි ගොඩනගා ගන්න ඕන ඒක තමයි අපිට තියෙන අභියෝගේ ඉතින් මේ අභියෝගේ අපි සාමාන්‍ය පන්ති තුල නම් ලියලා අපි ගන්නවා නමුත් අපි ඔන්ලයින් පන්ති තුලත් උත්සාහ කරමු මේ පිළිබඳව නිතර දෙවිලි සාකච්ඡා කරලා නිතර දෙවිලි පැහැදිලි කිරීමක් කරගෙන කොහොමද බිලාවට නිවැරදි කාලය තුල කොහොමද අපි සිංහල විෂයේ ਵਿਚාර ටික සඳහා පිළිතුරු සපයා ගන්න කියලා ඒක අත්‍යවශ්‍යම කාරණාවක් අපේ දරුවන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද ਵਿਚාර ටික සම්පූර්ණ ਵਿਚාරයක් ටික අපි සම්පූර්ණ පිළිතුරු වෙන විදිහට ਵਿਚාර ටික ලියලා අවසන් කරගන්නේ අදාළ කාල සීමාව තුල. ඉතින් මම කලින් දවසේ මතක් කරා වගේම අදත් මතක් කරනවා ඉස්සරහදී වෙලාව ලැබුණාම පස්සේ ඒක බලමු කතා කරගන්න. හරිද? එතකොට නුදුරුව සිහිලැලියේ ගඟුලැලියේ ආසන්නයේ විහාර වහන්සේ ආසන්නයේ ඉතාම සීතල ජල දහරාවයි යුක්ත ආසනක දියැලි අරන් හිටිනවා. වටසදි මල් වැලිය සුදු වැලිය සුදු වැලි තලා තියෙන මල් වැල් තියෙනවා. ඒ වගේම පිපිවන සිටි මලිය වනමලිය වනාන්තරේ නේද? වනමලණි පිපුණු වනාන්තරයක් තියෙනවා. පිපුණු මලණි යුක්ත මල් ඇති වනාන්තරයක් තියෙනවා. ඊළඟට ඒ වගේම තුට්ටවන සිටිවිලිය පුල්විලිය පුල්විලිය කියලා කියන්නේ සිටිවිලි පුබුදු කරනවා මල් පිපිලා මිසිත සතුරු කරන මල් පිපිලා තියෙන විල් වලින් යුක්තයි කියන එක. ඒකට කවිය පාඩම් කරගන්න අවශ්‍යයි. අකුණු පිළිබඳ කියනව නේද? අපි සාමාන්‍යයෙන් ඇත්තට මෙච්චර කාලයක් මේ අපි රෙකෝඩින් එක දැම්මේ ගෲප් එකට. ඉතින් මේකත් ඒ විදිහටම කරන්නම් ගෲප් එක හරහා එන්න පුළුවන් නිසා ඔයගොල්ලන්ට පහසු විදියක් කියන්නේ. ඒකට අපි බලන්න පුළුවන් නම් අපි හිම කරන්න පුළුවන්. හරිද? ඒක නිසා බලන්න දැන් කවිය ඊළඟ දවසේ පාඩම් කරගන්න මම කියවනේ කවිය ගන්නවා කියලා ඉන්න ප්‍රමාණය අඩු නිසා කවි ගන්න පුළුවන් හැම කෙනෙක්ගෙම. මේකට බොහොම පිටිවි විනාඩි 10ක් කරනවා මේක අවසන් කරගන්නත් පුළුවන්. කවිය පාඩම් කරගන්න මොකද්ද කවිය? නුදුරුව සීහලලිය ගඟුලැලිය පිපිමල් වටසැදි මල් වැලිය සුදු වැලිය පිපිවන තුටු
සිතුවන පිසිටිමලිය වනමලිය තොටුවන සිතවිලිය පුල්විලිය කියන කවිය ඊළඟ දවසේ සූදානම් කරලා තියාගන්න ඉදිරිපත් කරන්න. ඊළඟෙම 11 වෙනි පාඩමේ අපි ඉන්නේ දෙවෙනි කවියේ 11 වෙනි පාඩම තමයි සැලිනේ සංදේශයෙන් උපුටාගත්තු පද්‍ය කොටස් කිපයක් එකතු කරලා තියෙන්නේ. ඒකේ අරමුණ තමයි මග විසිතුරු දැක්වීම. මාර්ගයේ අලංකාරය දැක්වීම. මග විසිතුරු නැත්නම් මාර්ගයේ අලංකාරය දැක්වීම. ඒක නිසා මග විසිතුරු පිළිබඳව මග මාර්ගයේ සැලිනේ ගමන් කරන මාර්ගයේ ගමන් මගෙහි විසිතුරු බව අලංකාරය ගෙන හැර දැක්වීම තමයි තියෙන්නේ. දැන් අපි හඳුනාගත්ත කලින් සතියේ මාර්ගයේ විසිතුරු ලක්ෂණයක් ඒ තමයි මොකක්ද මාර්ගයේ විසිතුරු ලක්ෂණය උදෑසනම මේ ගමන ආරම්භ කරන සැලිනයට ප්‍රධාන විසිතුරු ලක්ෂණයක් අලංකාර ලක්ෂණයක් අලංකාරයක් උදෑසනම දක්ින ලැබෙනවා ඒ තමයි සමන් දිවි රාජයා දිව්‍යාංගනාවන් හා එක් වෙලා පරසතු මදාරා ආදී මල් අරගෙන ඉවරලා බුදුන් වහන්සේගේ ශ්‍රී පද්මපත්මේ පිහිටි ශ්‍රීපාද වන්දනාව කරනවා ශ්‍රීපාද පත්මයට පූජා කරලා බුදුරජාණන් ශ්‍රීපාද යන සමල කඳ නැගීර පූදා වඳින්න වදිනවා ශ්‍රීපාද පත්මයේ තියෙන එක නැගිර දිසින් පේනවා කියලා රාහුල හාමුදුරුව සැල්ලින් හිර ප්‍රකාශ කරන අවස්ථාව. ඊළඟට දෙවෙනි කවිය අද ගන්නවා කිව්වා අද පාඩම් කරගන්න කියලා කිව්වා ඒ තමයි ගනි මිනි බබළු කිරණේ සතපායය රණී යටක සැවලු දින්දද ගලපාය අනේ ලක්කර කළ පුර අපනරපාය පිනේ දකුණේ මහසෙන් දේව රදපාය කියන මහසෙන් දිවි රාජාගේ ප්‍රාසාදය දකුණු දිසින් පේනවා කියලා විස්තරයක් කරලා තියෙන විවරණයක් කරලා තියෙන කවියේ කවියත් ඔයගොල්ලෝ අද දින වෙනකොට පාඩම් කරලා අවසන් කරගන්න තියෙනවා. හරිද? සාමාන්‍ය පන්ති නම් මම හැම කෙනෙක්ගේම ඔය කවි ගන්නවා. නමුත් ඔන්ලයින් පන්ති තුල අපන සතියේ සිට කවි ගන්න එක කරනවා. ඒ නිසා සූදානම් වෙන්න අද මම මේක පොඩ්ඩක් ඊළඟ දවසට කල් දානවා. ඔයගොල්ලෝගේ සූදානම්යි මමත් අවශ්‍ය නිසා කවි ගන්න එක අනිවාර්යයෙන්ම කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ කැම්පේ කොන් කරලා කවි ඉදිරිපත් කරන සූදානම් වෙලා ඊළඟ දවසේ ඉන්නකොට. අපි යනවා ඊළඟ දවසේ පාඩම් කරගන්න ඕන 11 වෙනි පාඩමේ කවිය තුන්වෙනි කවිය. ඒ දැන් පළවෙනි කවියෙන් කෝ නැගෙනහිර දෙසින් පේනවා සමන් දිවි රාජාගේ ශ්‍රීපාද පත්මය සමන් දිවි රාජා වැඩ සිටින ශ්‍රීපාද පත්මය පේනවා බුදුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මය පේනවා ශ්‍රීපාද ස්ථානයේ පේනවා නැගෙනහිර දෙසින් ඊළඟට දකුණු දෙසින් පේනවා කෝවා මාසන් දිවි රාජාගේ ප්‍රාසාදය ඔන්න පුතා ඊළඟට උතුරු දෙසට අපි අවධානය යොමු කරනවා අපි නැගෙනහිර දෙස බැලුවා අපි ළඟට දකුණු දෙසට යමු නා අපි දැන් යන උතුරු දෙසට මොකද්ද උතුරු දෙසේ තියෙන ලක්ෂණේ බලන්න මේ කවිය ඉතාම සුවිශේෂ කවියක් මේ කවියේ තියෙන සුවිශේෂත්වය තමයි එහි ඒ සඳහා භාවිතා කරලා තියෙන විරිතෙන් එහි අර්ථ ඒ විරිතනේ මගින් නැති කරන්නා වූ අර්ථ රසය සෝරි ශබ්ද රසයෙන් එහි අර්ථ රසය වඩාත්ම තහවුරු වෙනවා මේ කවියේ තියෙන අර්ථ රසයෙන් शब्द रसे तावतावत वैडी करनो मतलब तब आगे मैं ही तीन शब्द रसे अर्थ रसे तावतावत वैडी करनो एक अन्य अर्थ रसे तीन अर्थे मुखाद्दे में क्या ने मैं मुहुदे मुहुदे नेगी मनी राले नेगी मुहुदे अविल्ला अविल्ला विशाल रालाक नगला फिरल्ला गिहिल्ला आप हो सामान्य तत्र पत्तेर वाके एक ने में किया ने अर्ध सामान्य तत्र पत्तेर वाके एक ने में किया ने ගංගාගන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන විරලස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන පුතා මේකේ මේ ශබ්ද රසය ඇති කරන්නේ විරිත මගින්නේ මේ සඳහා භාවිතා කරලා තියෙන විරිතේ ඇති විතරෙන් ඇති කරලා තියෙන ශබ්ද රසයෙන් කවියෙන් ප්‍රකාශ කරන අර්ථය බබලවනවා මේ කවියේ පළවෙනි පදපේලියෙන් කියන්නේ මුහුදු රළ ක්‍රමානුකූලව නැගෙමින් එන ආකාරය. ඒකේ ශබ්දයෙන් ඇති කරලා තින්නේ තෙහි පැමිණීමේ ස්වභාවය. අර මුහුදේ ටිකක් රළ රළ ආරම්භ වෙන කරන ප්‍රදේශයේ ඊටාම නිස්කලංක ස්වභාවයක් නේ දක්න ලැබෙන්නේ. මීටෙනවා. ඒ බව කොහොමද කියන්නේ ඊටාම සම්නෙමින් ඉදිරිපත් කරන්නේ. මේ බලන්නකෝ.
වලඳින අදහසින් මින් සුර ගඟා කරන රැළ නැගලා එනවා ඇවිල්ලා රළ ඊතා මුසුර ඇවිල්ලා බිඳිල යන ආකාරය කොහොමද කියන්නේ නිර්මාණ කරුවා නල බල සසල දල රළ පෙළ නුඹ නැගින උඩට නැගිලා ඊට පස්සේ එක බිඳිලා එන මහ විශාල ශබ්දයක මොහොත ළඟට ගිහින් තියෙන මොහොත ශබ්දය අහලා තිනෝ ඒ බිඳිල යන ශබ්දය ඒ පද තුල තිනෝ නල බල සසල දල රළ පෙළ वचन कड़ी वचन रसे शब्द रसे शब्द रस अर्थे अर्थे වලඳින අදහසින් මෙන් සුර ගංගා අංගන වැළඳ ගන්න අදහසින් සුර ගංගා කියලා කියන්නේ ආකාශ ගංගාව අහස කියන කාන්තාව නිර්මාණකරුවා කියලා කියනවා මෙතන අහස කියලා කියන්නේ කාන්තාවක් මුහුද කියලා කියන්නේ සාමි පුරුෂේ වලඳින අදහසින් මෙන් සුර ගංගා අංගන මේ ආකාශය අහස කියන ස්ත්‍රී වැළඳ ගන්නවා අදහසින් මුහුද නැමැති සාමි පුරුෂයා මොකක් කරනවද එනවා එක තමයි මුහුදුරාල අර නල බල නල බල නල කියලා කියන්නේ මේ මේ සැලින් සම්දේශ සමුද්‍රකෝෂ විරත තමයි භාවිතා කරලා තියෙන්නේ ඒක අපි අහලා තියෙනවා කලින්ම මතක් කරලා තියෙන සමුද්‍රකෝෂ විරත භාවිතා කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියන්නේ ඒක හරි තාම අලංකාර විරත සමුද්‍රකෝෂ විරත කියලා කියන්නේ මේ නිර්මාණයට භාවිතා කරලා තියෙන මාත්‍රා 17කින් යුත් විරත හරිද එතකොට සමුද්‍රකෝෂ විරත භාවිතා කරලා දුලිය अटवीनिकव्यकोशनी තුන්වෙනි කවිය ඊළඟ දවසේ පාඩම් කරගන්න අනිවාර්යෙන් මේ කවි දෙක පාඩම් කරගන්න ඔන්ලයින් කවි දෙක පාඩම් ගන්නවා පාඩම් ගන්නත් පුළුවන් තියෙන වටපිටාව හැදිලා තියෙන පාඩම් ගන්න පුළුවන් මට්ටමකට හරිද හා ඊළඟට ඔගොල්ලෝ ගන්න නවමිනි පාඩමේ නිබන්ධනය නවමිනි පාඩමේ නිබන්ධනය අපි 8 වෙනි පාඩමේ 8 වෙනි පාඩමේ ලිහිල් බසින් කියන එක අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ අටවෙනි පාඩමේ එතකොට අද අපි නවවෙනි පාඩමට ඔබගේ අවධානය යොමු කරනවා නවවෙනි පාඩමේ දැන් අටවෙනි පාඩමේ අපි එක අටවෙනි පාඩම තුල ගත්තොත් එහෙම අපි කතා කර කොටස් ටිකට අවධානය යොමු කරොත් අටවෙනි පාඩමේ මේ පාඩමේ අපි හැඳින්වීම සාකච්ඡා කළ අවසන් සෝරි
මේ පාඩමේ වචන ටික පිළිබඳ අවබෝධයක් අපි ලබාගෙන තියෙන්නේ දැන් ඔයගොල්ලෝ කරන්නට ඕන මේ වචන වලට අදාළව ගිහිල්ලා අදාළ ඡේදයේ සරල අර්ථය ඔබ අවබෝධ කරගන්නට ඕන දැන් මේ පාඩම තුල තියෙන නිසා මේ වචන වලින් ගිහිල්ලා වචන ඒකයි මම මේ විදිහට නිබන්ධනය තුල මේක පුතු කරේ ඊළඟට මෙන්න මේ අවස්ථා සම්බන්ධේ පාඩයන් පෙළපොතේ තියෙන තැන් බලලා ඉවරලා ඒක සූදානම් කරගෙන නම් මේක අපි කතා කරා ප්‍රශ්නිකුත් අපි ප්‍රශ්නයක් අපි මේක සාකච්ඡා කරා වගේ සති දවසේ අපි බලමු මේකේ තව කොටසකට අද එන්න පුළුවන්ද කියලා ඊට කලින් අපි යනවා 9 වෙනි පාඩමේ අභ්‍යාසයකට අභ්‍යාස කරන්නේ නෙවෙයි 9 වෙනි පාඩමේ කොටසකට යනවා උදා මෙන්න මේකේ හැඳින්වීම අවසන් පාඩම් කරලා අවසන් කරගෙන තියාගන්න ඕන හරිද මම කලින් දුම් මතක් කරලා බාගි දහන දේවල් වැඳින්නීම තුල තියෙන. ඒකලගෙන මෙන්න මේක. බුදුන් වහන්සේගේ පුරිසි ධම්මසාරති ගුණේ මුල් කොටගෙන ගුල්ලුගොමි පඬිවරයා විසින් අමාවතු රචනා කර ඇත මුතුන දදා මේ වඩතුමා විසින් ගිය සිට වශයෙන් කියලා මෙන්න මේ කොටස මේ හැම එකක්ම හිස්තැන් ටිකට එන්න ඕන පදවෙනි පිටින් මේ හිස්තැන් වලට එන්න ඕන හැම එකක්ම පාඩම් කරලා තියාගන්න ඕනේ. ඒ නිසා අද අපි යනවා මෙන්න මේ පාඩමට. උග්ගසේන නම් සිටපුතුගේ වස්තුව කියන පාඩමට බලුන්ගේ පොතේ තියෙන निबंधन උග්ගසේන සිටුතුගේ කතා වස්තුව සද්ධර්ම රත්නාවලිය ආශ්‍රේ ගුණඟුණු නිර්මාණයක් සද්ධර්ම රත්නාවලිය ආශ්‍රේ ගත්තු කතා වස්තුවක් සද්ධර්ම රත්නාවලිය පිළිබඳ මූලික හැඳින්වීමක් ඔබ සතුව තියෙනකොට අපි මේ ටික සාකච්ඡා කරාද කවුරු කියන නෑ නේද මේ කොටස තව කවුරු කියනවට මේ කොටස සාකච්ඡා කළා තියෙන කියලා මේ මූලික හැඳින්වීම කරේ නෑනේ අපි නේද उन्न ඉතින් 8 වෙනි පාඩමේ මේ හිස්තැන් වලට නේ පාඩම් කරලා මතකෙන් ලියනවා වගේම මේකත් ඔයගොල්ලෝ පාඩම් කරලා මතකෙන් ලියනවා මම දැන් අපි අද මම සාමාන්‍ය පන්ති ළමයින්ට මම කිව්වා ලබන සතියේ මම මේක පාඩම් ගන්නවා සූදානම් කරගෙන ඉන්න කියලා හරිද මේක පාඩම් ගන්න සූදානම් කරගෙන ඉන්න කියලා එකට පණිවිඩ දුන්නා ඔයගොල්ලොත් ඉතින් පාඩම් කරලා තියාගන්න පාඩම් කරලා තියාගන්න මේ හිස්තැන් වලට ඉන්න ඕන දේවල් පාඩම් කරලා මතකෙන් ලියන්න ලියලා තවන්ටම තවන් අවංක වෙලා මේ වැඩේ කරගෙන යන්න ඔන්ලයින් දිගටම එනවා නම් ඒ වැඩේ හිම් කෙරෙන්න ඕන නැත්නම් අපික මේ දරන උත්සාහයේ ප්‍රතිඵලය අත්නොවන්නට පුළුවන්. හරි උග්ගසේන සිටුතේ කතා වස්තුව පුටාගෙන තියෙන අපි දන්නවා සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය රචනා කළ තියෙන්නේ ධර්මසේන හිමියන්. කොහොමද රචනා කරලා ඒ ධර්මසේන හිමියන් බව සඳහන් වෙනවා නිර්මාණයේ ගාථාවක මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ අහලා තියෙනවා. සද්දම්මට්ටිති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ අකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලී සද්ධර්මයේ චිරස්ථිති කැමැත්තා වූ ධර්මසේන හිමියන් වහන්සේ නමක් උතුම් වූ සද්ධර්ම රත්නාවලියන් ග්‍රන්ථය මේ සුසිස ග්‍රන්ථේ කළා නැත්නම් නිර්මාණය කරා කියලා ග්‍රන්ථ අවසානයේ සඳහන් වෙනවා. ඒතකොට සද්ධර්ම රත්නාවලිය නිර්මාණ කරුවා අපි දන්නේ නම් ධර්මසේන යතිවරණන් වහන්සේ. ධර්මසේන යතිවරණන් වහන්සේ සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා මූලාශ්‍ර කොට ගන්නේ. ඔයගොල්ලෝ දන්න පාලි ධම්ම පදට්ට කතාව. ওই වගේම තව නමක් තියෙනවා. ඒ මොකද්ද? පාලි ජාතකට්ට කතාව පාලි ජාතකට්ට කතාව මූලාශ්‍ර කොටගෙන රචනා කරන්නේ 550 ජාතක කතා පොත පාලි ධම්මපදට්ට කතාව මූලාශ්‍ර කොටගෙන රචනා කරන්නේ සද්ධර්ම රත්නාවලිය ධර්මයේ ගැන මතක තබා ගන්නකෝ හරිද ඒ අනුව සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තු රචනා කිරීම සඳහා මූලාශ්‍ර ග්‍රන්ථය බවට පත් කරගන්නේ
ධර්මසේනීමයන් පාලි ධම්මපදට්ට කතාව. ඒක පාලි ධම්මපදට්ට කතාවේ තියෙන කතාවල කතාසාරය පමණක් අරගෙන තමයි නිර්මාණකරුවා මෙම නිර්මාණය කරන්න කියන එකත් ඔයගොල්ලෝ මතක තබා ගන්නට ඕන. ඒ අනුව මේ හිස්තැන් ටිකට ඔබ සූදානම් වෙන්න දඹදෙනි සාහිත්‍ය යුගයේදී තමයි නිර්මාණය සිදු කරන්නේ ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලියකින් නිර්මාණය සිදු කරන්නේ උතුම් ධර්මයේ නැමැති මණික් යමුනා තනලද මාලිකේන අර්ථින් තමයි සද්ධර්ම රත්නාවලිය රචනා කරලා තියෙන්නේ ඉස්සරහදී කතා කරනවා එතකොට මේ සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේදී ඔගොල්ලෝගේ අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් තියෙනවා සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම ධර්ම ග්‍රන්ථයක් මෙන්ම අපිට සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසත් මෙය අගය කළ හැකි ධර්ම ග්‍රන්ථයක් වගේම සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසත් අගය කරන්න පුළුවන් සද්ධර්ම රත්නාවලියේ ඉන කතා වස්තුන් ඒ තුල තියෙන සාහිත්‍යමය කරුණු ඒ වගේම ධර්ම කරුණු පිළිබඳ අපගේ අවධානය යොමු කළාම එතකොට අපිට පේනවා සද්ධර්ම රත්නාවලියේ තිබෙනා වූ කතා වස්තු ප්‍රමාණයේ විදිහට ගත්තොත් අපි දල වශයෙන් අපි කියන කතා වස්තු 310ක් විතර තියෙනවා කියලා ඒ තිබෙනා වූ කතා වස්තු ටිකෙන් කතා වස්තුව තමයි 200 පොතේ සඳහන් වෙන 256 වෙනි කතා වස්තු තමයි උග්ගසේන සිටිපුත්‍ර කතා වස්තු කියලා උපුටාගෙන තින්නේ ඒ වගේම සද්ධර්ම රත්නාවලියේ සද්ධර්ම රත්නාවලියේ අනේ තවත් කතා වස්තු කිහිපයක් ඔබට මතක තියෙන්නට ඕන විශේෂයෙන්ම කුණ්ඩලකේශී කතා වස්තුව කුම්භഘോഷ කතා වස්තුව පටාචාර්ය වහන්දයාගේ කතා වස්තුව ඒ වගේම පුතිගත තිස්ස තෙරුන් වහන්සේ කතා වස්තුව ආදී කොටගත්තු කතා වස්තු ගොඩාක් මේක තියෙන බවත් ඔයගොල්ලෝ මතක හිසාවගොත් බින්ද කතා වස්තු ආදී කොටගත්තු කතා වස්තු සමුදායක් ගොඩාක් මේක තියෙන බවත් ඔයගොල්ලෝ ඔබගේ අවධානය යොමු කරලා මතක තබා ගන්නට ඕන. ඒ අනුව උග්ගසෙන් සිටුපුතේ කතා වස්තුව කියලා කියන්නේ මේ හා සමාන සංසිද්ධියක් තියෙනවා සද්ධර්ම රත්නාවලියේම එන කුණ්ඩලකේශී කතා වස්තුවේ මෙවැනි සංසිද්ධියක් තියෙනවා. මම කතාව කතා කරන ඉස්සරහදී ඔයගොල්ලන්ට මතක් කරන්න මොනවද ඒකේ තියෙන සංසිද්ධි කියලා ඒවටත් ඔබගේ අවධානය යොමු කරන්න. එහෙනම් අපි කතාවේ ලිහිල් බසින් කොටස අපගේ අවධානය යොමු කරමින් කතා වස්තු ඉස්සරහට කතා කරගෙන යමු. මෙන්න මෙතන ඉඳලා අපි ඉස්සරහට පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු අද දිනේ මොනවද මේකට ඉන්න ඕන කාරණා කියලා සඳහන් කරමින්. ඒ අනුව මේ කතාවේ අපි සාරය පොඩ්ඩක් මතක් කරගත්තු ඔයගොල්ලෝ කියවලා තැති මේ වෙනකොට මේ කතා සාරයට ඔබගේ අවධානය යොමු කළොත් එක්තරා සිටුවරේක් ඉන්නවා සිටු පුත්‍රයෙක් ඔහු නැටුම් ඒ වගේම ක්‍රීඩා ආදී පෙන්වමින් පුතා ප්‍රශ්නයක් දෙකට හරි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න හරි නැටුම් ආදී ඉදිරිපත් කරමින් අවුරුද්දකට සැරයක් මාසිකට සැරයක් ගමින් ගමට යමින් නේ ඒ සමහර නගර වලට මාසික සැරයක් අවුරුදු සැරයක් විතර එන විදිහට එහෙම හදාගෙන ඉවරලා ගමින් ගමට යමින් විද්වත් පවුලක් තිබුණා විද්වත් කුලයක් තිබුණා ඒ කුලේ අය මේ නැටුම් ඉදිරිපත් කරමින් යන අතරතුර මේ එක්තරා පුරුෂයෙක් අපි කතා කරොත් එහෙම අපි අරගෙන උග්ගසේන කියන සිටු පුත්‍රයා ඉන්න නුවරටත් ආවා ඉතින් උග්ගසේන සිටු පුත්‍රයාත් යාළුවෙක් එක්ක ගිහිල්ලා මේ නැටුම් බලන්න යාළුවෙක් එක්ක සම්බන්ධ වෙලා යාළුවත් එක්කලා නැටුම් බලන්න ගියා ඊයන් පස්සේ විද්වත් අනංගී නැටුම් ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ විද්වත් කුලයේ හිටිය ඒ විද්වතානන්ගේ නැත්තම් ප්‍රධානියාගේ දුව ලස්සන කාන්තාවක් ඇයත් තමන්ගේ නාතන හැකියාවන් ඉදිරිපත් කරනවා ඉතාලම අඟරද දක්වමින් ඉතින් ඒවට ටිකක් ආස වෙලා ආසක්ත වුණු උග්ගසේන සිටු පුත්‍රයා ඇය විවාහ කරගැනීමේ සිතුවිල්ලක් හදාගෙන ඇය විවාහ කරගැනීමේ දැඩි පරමාර්ථයෙන් කටයුතු කරනවා ඉතින් ගෙදර ගිහිල්ලා ඇයව ලැබුණොත් ඇයව ලබා ගැනීම ගැන දෙමම පිට මතක් කරනවා ඉතින් දෙමාපියෝ කියනවා මෙහෙමයි අපේ පවුලට ගැලපෙන්නේ නැහැ අපේ කුලයට ගැලපෙන්නේ නැහැ ඒක නිසා සුදුසු තැනක මම ඔබට විවාහයක් කරලා දෙන්නම් කියලා කිව්වහම උග්ගසේන තමන්ගේ හිත කියන මාලිගාව කියලා අපි සාමාන්‍ය විවාහයකට භාවිත කරනවා ඕගේ හිත තිබුණේ මර සුරූපී නාට්‍යංගන නැතුම් කාන්තාව පිළිබඳවමයි ඒක නිසා ඇයව නොලැබුණොත් නොකානොමි මියනවා කියලා ඇඳටම බැදිලා ඉන්න පටන් ගන්නවා ඒක නිසා දෙමාපියෝ කරන දෙයක් ඇති කමට කෙනෙකු වතේ මුදල් යවලා වසර දහසක් යවල ඉවරලා ඔහුව අර කාන්තාව කැඳවාගෙන එන්න කියලා විවාහ කර දෙන්න කැඳවාගෙන එන්න කියලා යවනෝ යව්වෙන් පස්සේ ගිහිලා විද්වත් දුවගේ විද්වතාණන්ගෙන් අහනවා අර ප්‍රධානියෙන් අහනවා එහුවාම කියනවා මගේ දුව විකුණන්නේ නැහැ ඕන්නම්
ඒ පුරුෂයා නිකම්ම යනට වැඩිය හොඳයි. ඕනනම් අපේ කුලයත් එක්ක සම්බන්ධල අපේ කාර්යභාරය නිරත වෙමින් අපිත් එක්ක කටයුතු කරනවා. මට මේ විවාහයට එකඟ වෙන්න පුළුවන් කියලා කියන. ඉතින් අර තරුණයා කල්පනා කරන මේ මම ඉතින් එහෙම ඉන්නවා. මම මගේ කැමැත්තනේ. ඉතින් ඔහු සේරම පවුලේ දුවේ සියලු දෙනා අතහැර දමලා අර කාන්තා විවාහ කරා විද්වත් කුලෙත් එක්ක එහෙම යමින් ඒ ඒ කාර්යන නිරත වෙනවා. ඉතින් ටික කාලයක් යනකොට ඔවුන්ට දරුවන් ඔවුන් දව දරුවෙක් බිහි වෙන දරුවා බිහි වෙනත් එක්කම ඒ කාල සීමාව වෙනකොට ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් නෙවෙයි මේ විවාහය වෙන්නේ විද්වත් දුවගෙන. එතකොට සිටුවරයා මේ මේ උග්ගසෙන් සිටු පුත්‍රයා සහ ඇය අතර විවිධ වහින්බස් වීම වෙලා ටිකක් එක දුරදි ගිහිලා අවසානයේ දරුවා නාලන වෙලාවට පවා උග්ගසේනට දොස් පවරමින් මේ කිසිවක් නදත්තුන්ගේ පුතා නැලවෙන්න අර මේ කියමින් දොස් පවරමින් ඇනුම් පද කියමින් දරුවා නලවනවා. ඉතින් උග්ගසේන දැනගන්නවා මේ මම ගැන තමයි මේ කියන්නේ ඒක සමාව එපා වෙලා තමයි මේ කතා කරන්න කියලා කල්පනා කරලා බලනවා. එයි මේ මෙහෙම කරන්නේ එයා කොහොම කල්පනා කරලා බලනකොට ඇයගේ කුලය නම් මගේ කුලයට වඩා පහතයි. ඒක නිසා කුලය නිසා මෙහෙම කරනවා නෙවෙයි. ඒ වගේම ඇය මට වඩා වත් පොහොසත්කම් වලින් අඩු. ඒක නිසා දන දාන්න නිසා නෙවෙයි ඔහු ඇය මේ වෙනින් මට මේ අපහස පරිභව කරන්නේ. වෙන මොකක් හරි කාරණාවක් තියෙන. ඒ ඇත්තම කාරණාව ගත්තොත් එකක් තමයි ඇය රූපයෙන් උසස්. ඒ වගේම ඇය යම්කිසි ශිල්පයක් දන්න. ඉතින් මම මේ ශිල්පය දන්නේ නැහැ. ඒක නිසා තමයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒක ඔහු ශිල්පය හදාරන්න පටන් ගන්න තමන්ගේ උග්ගසේන සිටුපුත්‍රයා නිර්වාණ අවබෝධය කරන තැනට බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් යන ආකාරය පිළිබඳ සටහනක් තමයි උග්ගසේන සිටුපුත්‍රයා කතා වස්තුවේ තියෙන්නේ. ඉතින් මේ වර්තමාන ලෝකයේ තුල කාන්තා පුරුෂ තරුණ තරුණියන්ට විශාල ඕදන් ප්‍රමාණයක් මේ නිර්මාණය පුරාවට ලබා දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි එතනට අපගේ අවධානය යොමු කරමු. දැනට එහෙනම් අපි කතාවට අපගේ අවධානය යොමු කරලා මේ වචන සටහන් කරගන්න ගමන්ම කතාවේ අදහසත් ඉදිරිපත් කරගෙන යමු. හරිද? හරි. බලමු එහෙනම්. ඒ අතරේ මම කැමති කාට හරි මොනවා ගැටලුවක් තියෙනම් ඉදිරිපත් කරන්න මම ප්‍රශ්නයක් තියෙනක් මේ වෙලාවේ. කතා කරන දේවල් ගැන හෝ වෙනම් කාරණාවක් ගැන ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න මේ වෙලාව. සද්ද නැතුවම ඉන්න එපා හැම වෙලාවෙම. මේ මොනයි ප්‍රශ්නයක් තියෙනම් කියන්න. පෙරපොතේ දරුවනේ නමේ පාඩම අග තියෙනවා වචන ටිකක්. ගොඩක් නෑ වචන 12ක් විතර තියෙන්නේ. මේ වචන 12 ඔයගොල්ලෝ පාඩම් කරලා මේ නිබන්ධනේ මේ වචන 12 තියෙන තැන හොයලා ඒක ලියන්නට ඕන. අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. හරිද? කෙනෙක් මේ වැඩේ කරන්න. එම කෙනෙක් මේ වැඩේ කරා. හරි. අපි බලමු එහෙනම් මේකේ කොටස් කීපය අරගෙන ඉවර වෙලා. උග්ගසේන නම් සිටුපුතුගේ වස්තුව. මට ඔයගොල්ලෝ කීප දෙනෙක් කියන බලන්න මොනවද මේ අමතර සද්දන රත්නාවලිය ඔයගොල්ලන්ට දැන් මම මතක් කරපු වෙනත් නිර්මාණ. සද්දන රත්නාවලිය මතක් කරපු වෙනත් නිර්මාණ කීපයක් කියන්න. මොනවද මං ඉදිරිපත් කරු වෙනත් නිර්මාණ සද්ධර්ම රත්නාවලිය. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ එක්ක නිදි නේද? නිදි දන්නේ නැහැනේ. ඉතින් මමත් ඔහේ කතා කරන් යනවා. ඒකේ තේරුමක් නෑ. ඒක මම බැලුවේ. නැවත මතක් කරන්න. පූතිගත තිස්ස තෙරුන් වහන්සේ කතාවස්ත ඔයගොල්ලෝ දන්න එකක් නේ. පූති කියලා කියන්නේ කුඩා බිබිලි ගෙඩි කියන අදහසනේ. මතුණු ගෙඩි විබිලි කියන දස්සේ පූති ගත්ත තිස්ස ශරීරයේ විබිලි හටගත් ආමුදුරණ වහන්සේගේ කතාවස්තු පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේ කතාවස්තු වර බුදුන් වහන්සේ උන්වහන්සේට පිහිට වෙච්ච ආකාරයේ කතාවේ තියෙන්නේ. ඒක සීලම පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේ කියන වයසක ආමුදුරණ වහන්සේ නමක් ශරීරය විබිලි ටිකක් ඇවිල්ලා විශාල වෙලා බේව බින්දලා ගිහලා ශරීරය සම්පූර්ණයෙන් විවිධ වලින් හටගත් තුවාල වලින් සදුම් ලක්ත කවුරුත් අතහැරලා දාලා තකර කියාගෙන දෙයක් නැතුව ඉන්න හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බුදුන් වහන්සේ උදැලියම වේලේ ලෝ බලලා මෙලෙන් පස්සේ මේ පිහිට වෙන්න ඕන තැනක්. ඔව් අනිවාර්යෙන් උන්වහන්සේ රහත් භාවය ලබා ගන්න තරම් පුණ්‍ය මහිමයක් තියෙනවා. ඇවිල්ලා එතෙන්ට පිහිටනවා. ඒ කතාවනේ තිබ්බේ. නේද? අබසාවිතර සීන් කස් ඇති වෙලා පසු මුන්සාව පසු මේසාව පසු බෙල්සාවලා පැසි කුසින් පැලි සීල්වන්ට වගේ වචන කාණ්ඩයක් එක්කෙන නිර්මාණයක් නෙමෙයි මේක. මේ භාෂා භාවිත සුවිශේෂ ලක්ෂණයක් නේ. ඒ වගේ අපි ගත්තාම සියල් සිරුරයන් කැ පරිණල පතක් මේ වගේ වදන් භාවිතා කරන නිර්මාණයක් නේ. සප්පෝතිගත තෙස් තෙරුන් වහන්සේ කතා වස්තුව
සද්ධර්මරත්නාවලියේ සුවිශේෂ කතාවක්. ඊළඟට ගත්තොත් එහෙම කුණ්ඩලකේශි කතා වස්තු අපි මේ කතා කරන කතාවේ උග්‍රසේන සිරිපුතේ කතා වස්තු එනම් අර ඇඳර වැදිලා මේ කාන්තාවක් ලැබුණොත් ජීවත් වෙනවා ලැබුණොත් මැරෙනවා කියලා ඉන්නේ පුරුෂයෙක් උග්‍රසේන සිරිපුත්‍රයා. කුණ්ඩලකේශි කතා වස්තුවේත් ඒ වගේම ඊට විරුද්ධයි. කුණ්ඩලකේශි කතා වස්තුවේ කිසිවක් කන්නේ නැතුව කලකිරීමටපත් වෙලා ඇඳට වැදිලා මුකුත් නොකා නොබී ඒ පුරුෂයා ලද ජීවත් වෙන ලොදු නිමි කියලා අදහසින් යුක්තව කුණ්ඩලකේශයේ ඉන්නවා. ඒකයි මේකේ අතර ලොකු වෙනසක් නැහැ කතාව තුළ අන්තර්ගතය අවසානයේ වෙනසක් තිබුණා. හරිද? ඊළඟට ගත්තොත් එහෙම කුඹකෝෂ කතාවස් ඔගොල්ලෝ දන්න පටාචාරය වන්දේ කතාවස්තු ඔගොල්ලෝ දන්න කිසබෝතමින්දයි කතාවස්තු ආදී කතාවස්තු වලින් සඳහන් මේ කතාවස්තු දෙන්නේ ඔයි සද්දන් රත්නාවලිය කියන නිර්මාණය. ඉතින් ඔගොල්ලෝ ඒව කතා දන්නවා. ඒ නිසා ඒව නැවත නැවත මතක් කරන්න කි තීරුවක් නැහැ. කලින් මම මතක් කරලා ඇති ඔයගොල්ලෝ. හරිද? නිසා අපි කතාවස්තුවේ ඉදිරියට කතා කරගෙන යන් උගසෙන් සිටුතේ කතාවස්තුව මොන වගේ සංසිද්ධි සමුදායක්ද මේකේ ගුණ නැගිලා තියෙන්නේ කියලා. උග්ග සේන නම් සිටුතේ කතාවස්තුවේ උග්ග කියලා කියන්නේ බල සම්පන්න කියන එක. උග්ග කියලා කියන්නේ බල සම්පන්න කියන එක. සේන කියලා කියන්නේ අර්ථයන් කිහිපයක් තියෙනවා. සේන කියන වචනේ තියෙනවා උකුස්සා කියන අර්ථය. අපි සේන කෙනෙක් ඉන්නවා හොඳ කියන්න එපා මම කිව්ව කියලා. සේන කියන වචනේට තියෙනවා උකුස්සා කියන අර්ථය. හරිද? උග්ගසේන කියලා කියන්නේ බල සම්පන්න උකුස්සා වගේ අදහසක් තමයි එන්නේ. අර ඉහලින් ගමන් කරන දැන් මේකේ මේ අවසාන සිටුපුත්‍යත් එහෙම දෙයක් කරනවනේ නේද? අර දාහත් මේ තුදුසිතක් ඉහල අහසේ කරකවල එහෙම එකක් අවසානේ කරනවනේ අර අර ශිල්පී හදාරීමේ පස්සේ. ඒකත් එක්ක හොට ලැබිච්ච නමක්. හරිද? හරි බලමු. තවද උගණිතාත් නිර්වද්ද කියලා කියන්නේ නිවැරදි. තවද උගණිතාත් නිර්වද්ද කියලා කියන්නේ නිවැරදි. ශිල්පයක් මුත් සාවද්ද කියලා කියන්නේ වැරදි. සාවද්ද වැරදි. ශිල්පේන් අයිහ ලෞකික කියලා කියන්නේ මෙලව. අයිහ ලෞකික කියලා කියන්නේ මෙලව ජීවිතය හා බැඳී පවතින කියන එක. මෙලව ජීවිතය හා බැඳී පවතින කියන එක. අයිහ ලෞකික මෙලෝ ජීවිත හැබැඳී පවතින පාරලෞකික කියලා කියන්නේ පරලෝ ජීවිත හැබැඳී පවතින. ප්‍රයෝජන නැති නියාව කියලා කියන්නේ බව. පරලෝ ජීවිත හැබැඳී පවතින ප්‍රයෝජන නැති නියාව කියලා කියන්නේ ප්‍රයෝජන නැති නියාව කියලා කියන්නේ බව. හංගවන්නට උග්ගසේන. උග්ගසේන කියලා කියන්නේ බල සම්පන්න උකුස්සා වගේ අදහසක්. උග්ග කියලා කියන්නේ බල සම්පන්න. සේන කියලා කියන්නේ උකුස්සා වගේ අදහසක්. උග්ගසේන නම් සිටුපුතුගේ වත කියලා කියන්නේ කතාව. කතාව කියවමු. කෙසේද යත් නටන විද්දතු. ඒ කියන්නේ නැටීමේ දක්ෂ. නැටීමේ දක්ෂ. පන්සේක් අවුරුද්දෙන් සමසින්. අවුරුද්දකට වරක් මාස 6කට වරක් අවුරුද්දකට වරක් මාස 6කට වරක් රජගහ නුවරට අවදින් රජුරුවන්ට සතියක් මුළුල්ලේ කෙලිපෑ කියලා කියන්නේ ක්‍රීඩා පෙන්වා. කෙලිපෑ කියලා කියන්නේ ක්‍රීඩා පෙන්වා. කිලිපෑ කියලා කියන නැටුම් ක්‍රීඩා පෙන්වනවා කියලා ලියා ගන්න. කිලිපෑ කියලා කියන නැටුම් ක්‍රීඩා ආදිය පෙන්වනවා. නැටුම් ක්‍රීඩා ආදිය පෙන්වනවා. බොහෝ රත්රන් ලබති. සර් කියන්න පුතා. අවුරුද්දෙන් සමසින් කියන්නේ
අවුරුද්දෙන් කියලා කියන්නේ අවුරුද්දකට වරක් සමසින් කියලා කියන්නේ මාස 6කට වරක් කියන්නේ එතකොට අවසාන වශයෙන් ගත්තාම ওই මාස 6කට වරක් කියන එක තමයි අවුරුද්දෙන් සමසින් කියලා කියන්නේ ඒකයි අවුරුද්දකට වරක් ගමාවක් මාස 6කට වරක් රජගහනුවරට රජගහනුවර කියලා කියන්නේ කොහෙද මගේ යගනුවර නේද අවුදින් රජුරවන්ට සතියක් මුළුලේ කිලිපෑ කියලා කියන්නේ නැටුම් ක්‍රීඩා ආදිය පෙන්වා බොහෝ රත්රන් ලැබිත යන උන්ට ලැබෙන ප්‍රතිලාභය එතන ඔවුන් ජීවත් වෙන්නේ මේ රටන විද්වතන්ගේ මේ 500ක් පිරිස ජීවත් වන්නේ නැටුම් ක්‍රීඩා ආදිය පෙන්වලා අන් අය සතු රජතුමා ඇතුළු වැසියන් සතුටටපත් කළා ඉන් ලැබෙන ධන දහන්නෙන් තමයි ජීවත් වෙන්නේ වස්තු සම්භාරිකව ජීවත් වෙන්නේ ඒක තමයි කියන්නේ මේක නිකන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය විවාහයක අපි ගත්තොත් එහෙම ඔය සර්කස් කණ්ඩායම් වගේවා මෙතෙන්ට ඈදලා ගන්න පුළුවන් ඒ වගේ එකක් කාලෙන් කාලට එහෙම වෙනවා බලන්න ඊළඟට අනතුරු ලබන සංග්‍රහත් පමණ නැත කියලා කියන්නේ අපමණයි කියන එක අප්‍රමාණයි කියන එක ඒ ඊට පස්සෙ විවිධ දේවල් ලොන්ට ලැබෙනවා තුටපඬු විදිහට විවිධ දේවල් ලොන්ට ලැබෙනවා බොහෝ දෙනාත් මැසි කියන එකට වෙනත් වචනයක් නැහැ අතරම මැස්සවල් කියලා අපි ලියාගත්තත් හරියද මැසි කියන වචනේ සාමාන්‍ය වචනයක් ගත්තොත් මැස්සවල් කියන්නේ තනි වචනයක් මැස්සවල් කියලා කියන්නේ නැත්නම් වල් කියන එක වෙනම ලියුවොත් වෙන අදහසක් එනවා මැස්සවල් වගේ වෙනවා මැස්සවල් කියන එක තනි වචනයක් එතකොට මැස්සවල් මැත්තේහි මැසි ගන්ස්වා මැසි මත මැසි ගස්වා දැන් මේ වෙනින් පාටයක් ඔයගොල්ලෝ මතක් කරන්න කොහේ හරි තව හම් වෙන තැන මෙවැනි ප්‍රකාශයක් කවින සාහිත්‍ය ග්‍රන්ථයක කතාවක් කියන්නකො මොකද කතාව පුතා නාලාගිරි දමනේ මෙවැනිම යදුමක් තියෙනවා මැසිමත් එහි මැසිගස්වා කියන්නේ නාලාගිරි දමනේ මෙවැනිම යදුමක් තියෙන එක සයගත් පොඩ්ඩක් මතක් කරගන්න අර නාලාගිරි හස්තියා රාකල සොලසක් ඕලා බුදුන් ඉදිරියට එවනවනේ නාලාගිරි කියලා ඉතාලම දරුණු හස්තියෙක් දැන් ඉතින් මිනිස්සු දැනගන්නවා දැන් ඔන්න මෙන්න මෙහෙම වෙන්න යනවා බුදුන් වහන්සේ අපවත් කරන්න හදන්නේ නාලාගිරි ලවා ඉතින් මිනිස්සු බැලුව මේ අපූර්ව தත්ත්වය මොකද්ද කියලා බුදුන් වහන්සේ ගැනත් මිනිස්සුන්ට දැන් කිසි අවබෝධයක් තිබ්බා උන්වහන්සේ සාමාන්‍ය සෙමසේ කෙනෙක් නෙවෙයි ඉතින් මිනිසු කල්පනා කරා මොන වගේ දෙයක් මෙතන වෙයිද කියලා කල්පනා කරලා බලලා වීදිය දෙපස මැසි ගහලා මැසි මැත්තේ මැසි යොදමින් මෙන්න මේ සටන මේ දමණය පිළිබඳව නැත්නම් මේ බුදුන් වහන්සේ සා නාලාගිරිය තාත්තලා ඇති වෙන මේ දන්ද සටන පිළිබඳව නිරීක්ෂණය කරන බලන්න ඕන් සූදානම් වුණා නාලාගිරි දමණය එවැනි ප්‍රකාශයක් තමයි මෙතනත් තියෙන්නේ මැසි මැත්තේ මැසි ගස්වාගෙන කිලි බලති ඊළඟට එක් දවසක් එක් දවසක් කඹයේ නටන තවතන උඩින් ලියාගන්න ඉඩ මදි වෙයි නැත්තම් දිගලණුවක් උඩින්කින් බැඳ දිගලණුවක් උඩකින් බැඳ දිගලණුවක් උඩකින් බැඳ ඒ ලණුව අල්ලාගෙන ඒ ලණුව අල්ලාගෙන නටන දිග ලණුවක් උඩකින් කියන්නේ කඹේ නටන කියලා කියන එක අදහස ඒකයි දිග ලණුවක් උඩකින් බැඳ දිග ලණුවක් උඩකින් බැඳ ඒ ලණුව අල්ලාගෙන නටන හරි ඊළඟට කඹේ නටන කියලා කියන්නේ දිග ලණුවක් උඩකින් බැඳලා ඒ ලණුව අල්ලාගෙන නටන කියන අදහස. එකකුගේ දුවක් හුණ දණුව. දැන් කඹේ නටන්නේ අර විද්දතාණන්ගේ මේ විද්දතාණෝ ප්‍රධානියා. එයා තමයි කඹේ ඉහළින් ගැටගලා සර්කස් වල ලොකු දෙකල දැකලා ඇති. ඉහළ කඹයක් එල්ලලා ඒ කඹේ එල්ලිලා එහෙට යනවා මෙහෙට යනවා සර්කස් පෙන්වන්න.
ඒවාගේ එකක් තමයි දැන් විද්වතාම එහෙම කරන්න. අන්නේ විද්වතානම් එයාගේ දුව තමයි මේ ඊළඟට මේ වැඩ කරන්නේ. හුණ දඬු. හුණ දඬු කියලා කියන්නේ උණ දඬ. උණ ගස් කියලා කියන්නේ. උණ දඬේ. නැත්නම් උණ ගස්සේ. අගකදී නටන උණ ගහ අගගෙන නටනවා. ඒ වගේම තමන්ගේ ශිල්ප බලෙන් තව දෙයක් කරනවා උණ ගහ අගගෙන නටන විතරක් නෙවෙයි. උඩහසේ සක්මනුත් කෙරේ. උඩහසේ මොකක් කරනවද? එහා මෙහා යාමද කරනවා. උණ දඬේ අගින් ඉඳගෙන නටනවා විතරක් නෙවෙයි. උණ දඬේ අගින් ඊට පස්සේ ඒ ඉතන ඉහළ අහසේ මොකක් කරනවද? අහසෙත් අද ගොඩාක් උඩ නෙවෙයි සක්මනුත් කෙරේ කියලා නේ එහා මෙහා ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් උණ දඬේ අගින් ඉඳගෙන නටනවා. ඒ අතරතුර අහසට අහසට යොමු වෙලා අහසෙත් එහාට මෙහා යම් යම් ආදී කරනවා. ඊළඟට ආයෙත් නටනවා ගී කියනවා ආදී දේවල් එයා ඇය කරනවා. ඒ දවස් උග්ගසේන සිටුපුත් උග්ගසේන සිටුවරයා යාළුණු කෙනෙකුන් හා සමග, ඒ කියන්නේ යහළුවෙකු සමග, යාළුණු කෙනෙකුන් කියලා කියන්නේ යහළුවෙකු සමග මැස්සක් මැත්තේහි සිට මැස්සක් මත ඉඳගෙන ආස සිට නටන, ආස සිට නටන කියලා අහසේ හිඳමින් නටන, ආස සිට කියලා කියන්නේ අහසේ හිඳමින් නටන ඒ විද්දත් දුවගේ, විද්දත් දුවතේ දුවගේ කියලා කියන්නේ නැටුම් කුලයේ තරුණියගේ. මම කතාව කතා කරන් ගියර කමන්න ඔකට ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන්. ඒ නැටුම් කුලයේ තරුණියගේ බහව ලීලා කියලා කියන අඟර දඟර පෑම් දැක අපි කියන උකුළු මුකුළු කියලා කියන්නේ වගේ එක. උකුළු මුකුළු අඟර දැම් පෑම් වගේ දැකලා, උකුළු මුකුළු දැකලා වයෝ දාත්වාදික කියලා කියන්නේ වාතේ බොහෝසේ ඇති වයෝදාත්වාදී කියලා කියන්නේ වාතේ බොහෝසේ ඇති, වාතය බොහෝසේ ඇති රූප කලාප අත්හා පාද හැසිරීම ආදිය, අත්හා පාද හැසිරීම ආදීෙහි චමත්කාරය. අත්හා පාද හැසිරීම ආදී චමත්කාරය ඉදමදි වෙන්න පුළුවන්. විකාරයක්, විකාරයක් කියලා කියන්නේ විහිළුවක්. බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ලදොජ් බල හොඳට මතක තබා ගන්න මෙන්න මේ පාඩයන්. ලදොජ් ජීවත් වෙමි නොලදොත් නියමි. කල්පනා කරනවා ඇය ලබා ගන්නවා මං කොමාරි, ඇය ලබා ගන්න බැරි වුණොත් මම මිය යනවා. තරුණයෙකුගේ මනස තුළ ඇතිවිය හැකි රූප මේ රූපයක් සම්බන්ධ නැත්නම් තරුණයක් රූප සම්පන්න තරුණයක් කෙරෙහි ඇතිවිය හැකි ආසක්ත වීමක් මේ කාලයක් කියන්න බෑ ආශාවක් නිසා ඇතිවුණු හැඟීම් සමුදායක් තමයි මෙතන විවරණය කරන්නේ. ඒක ඕනෑම තරුණයෙකුගේ මනස තුළ ඇති වෙන්න පුළුවන් මෙවැනි සිතුවිල්ලක්, මෙවැනි සිතුවිල්ලක්. ඉතින් ඒ එහෙම ඇති වෙන්නා වූ මෙවැනි සිතුවිල්ලක් තුළ ඒ තරුණයා අපි දන්නවා අපි කියන වල්මත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ ඔහු ඔහු සාමාන්‍ය පීවිසියට වඩා එහා සිතුවිලි වල මත කටයුතු කරන නැත්නම් අපි හැඟීම් වලින් උත්සව කටයුතු කරන පුද්ගලයා බාටපත් වෙන, බුද්ධියෙන් තොර පුද්ගලයා බාටපත් වෙන. ඒ ප්‍රතිඵල මේකේ අවසානයේ ඔහු භුක්ති විඳිනවා. බලන්න. ප්‍රේමයේ ලද ජීවත් වෙන නොලදොත් මියෙමි. මියෙමි කියලා කියන්නේ මැරිමි. ඇව ලැබුණොත් ජීවත් වෙනවා, ලබා ගන්න බැරිනොත් මැරෙනවා කියලා ස්ථිර අධිෂ්ඨානීය යුතුව සිතාගෙන නොකා නොබී හැඳර නැගීලා මේ නොකාන ඔබ හැදන්න ගිලා කියන එක නම් පුතා ඇත්තටම කිසිසේත් මා අනුමත කරන්න පුළුවන් කවක් නෙවෙයි. විශේෂයෙන්ම පිරිමි කෙනෙක් එහෙම කරනවා කියන එක. හැඳට කියලා කියන්නේ ඇඳට නැගීලා, වැඳ හොත්තාහ කියලා කියන්නේ වැතිර සිටියේ, වැතිර සිටියේ
වැතිර සිටියේය. දෙමෝපියන් විචාල කල්හි විද්වත් දුව කෙරෙහි ආලේන්‍යාව වූ කිව්ය. විද්වත් දුව කෙරෙහි තිබෙන ආලේ නිසායි කියලා කිව්වා. දෙමෝපියෝ එයාසා පුත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. උද්දෘතේ පාඩම් කරගන්න. තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තෙල ලෙස කියලා කියන්නේ එලෙස. තෙල ලෙස කියලා කියන්නේ එලෙස. එලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් සුදුසු පවුලකින් විවාහයක් සුදුසු පවුලකින් විවාහයක් ගෙන උත්පාවා දෙම්හයි කිව්ය. සුදුසු තැනක විවාහයක් කරලා දෙන්නම් කියලා කිව්වා. ඌ නොවිගිසම නොගිවිසිත්ම සිත්මත්මය එකඟ වීමක් ඇත්තේම නැත. එකඟ ඌයේම නැත. ඌ එකඟ වෙන්නෙම නෑ. වීමක් ඇත්තෙම නැහැ. නොවිගිස් නොගිවිස්නා උන්ගේ යාළුවන්ද කැඳවාලා අන්න කැමති උන් නැති නිසා ඔහුගේ යාළුවා කැඳවලා කියනවා මසු 1000ක් දීලා රන්කාසි 1000ක් දීලා රන්කාසි 1000ක් දීලා රන්කාසි 1000ක් දීලා තෙල ලෙස තෙල් සෝරි තෙල අහස දිට නැටු මෙය තෙල කියලා කියන්නේ මෙය අහසේ ඉඳලා නටු විද්දත් දුවගේ පියාට දීලා රහසේ නටනවා කියලා කිව්වා කාන්තා විසුරුපේ කාන්තාගේ පියාට දීලා තමාගේ දුව මා පුතුන්ට පාවා දෙන්න විවාහ කර දෙන්න කියලා කියලා යව්වා. පණිඩයක් දුන්නා ගිහිල්ලා මෙන්න මේ මසරන්දා යාළුවට එන්න කියලා කිව්වා. යාළුවට කිව්වා බලන්න මේ අර අහසේ ඉඳලා නටන කාන්තාවගේ දියණියගේ පියාට දෙන්න මේ මසරන්දා හදීලා කියන්න ඇයව මගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා. දෙමාපිය අවසාන වශයෙන් එහෙම තීන්දුව తీරන ගන්නවා. කරන්නම දෙයක් නැත්නම් දරුවාගේ ජීවත් වීම කෙරේ නම් කියන්නේ අවසාන තීන්දුව පවා ගන්න දරුවෝ කොච්චර නරක දෙයක් වුණත් අවසාන තීන්දුව පවා දරුවාගේ ජීවත් වීම දරුවා තමන්ගේ ඇහැට දකින්න ඕනේ කියන සිතුවිල්ලෙන් තමයි දෙමාපියේ තීන්දුව తీරන ගන්නේ. ඉතින් මෙතනත් ඒ ලක්ෂණ දක්නලා අපි සාමාන්‍ය සමාජයේ ලක්ෂණයක් මොකක්ද? නිකන් දරුවා නැති කරගන්න දෙමාපිය කැමති නෑ. අනේ දරුවා ජීවත් වෙලා හිටියොත් අපිට ගිහිල්ලාලි බලලෙන්න පුළුවන්. ජීවත්වල ඉන්නනේ ඕන් නේද මොනවා කරන්න කියන හැඟීමෙන් යුක්තව තමන්ගේ පුතාට අර කාන්තා විවාහ කළ දෙන දෙමාපිය තියෙන ගන්නවා. ඒක අපේ වර්තමාන සමාජෙත් එලෙසම යෙදෙන බවක් අපිට දක්න ලැබෙන සමහර සමාන දේවල් ගත්තාම. දඩබ්බර වේවි කියන දයක් අහන එකක් නැති වේවි. අපේ දරුව අපෙන් ඈත් වේවි. අපේ දරුව අහිමි වේවි කියලා අපේ දෙමාපියෝ සමහර වෙලාවට සිතිලි කොට නාගෙන තමන්ගේ දරුවන්ගේ ඒ ඉල්ලීමිට කරන්න තරම් අපේ දෙමාපියෝ නම්ශීලී වෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? අපේ දෙමාපියෝ අපේ දරුවන්ට තමන්ගේ දරුවන්ට කොයි තරම් ආදරේ දක්වනද කරුණාවක් දක්වනද කියන එක. මම දන්නේ අපේ දරුවෝ ඒ තරම් අපේ දෙමාපියන්ට ඒ වෙනි සිතිල්ලකින් කටයුතු කරනවද කියලා ඉන්න පුළුවන් සමහර දරුවෝ. නමුත් අපේ දරුවෝ එක තේරුම් අරගන්නට ඕන දෙමාපියෝ කියලා කියන්නේ දෙමාපිය හැම වෙලාවෙම දරුවන්ගේ යහපත වෙනුවෙන් හැම දෙයක්ම කරන්නේ. මේ කතාවෙත් එහෙමයි. අවසාන වශයෙන් අර හොඳ නිසා නෙවෙයි එකඟ වෙන්නේ. කරන දෙයක් නැතිකමට දරුවා ඕනනේ. දරුවෝ නැති කරගන්න කැමති නෑ. දරුවෝ මිය යනකොට තමන් කැමති නෑ. දරුවෝත් ඒක දන්නව දෙමාපිය තමන්ට ඊතරම් ආදරෙයි කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන දෙයක් තමයි මෙතන මේ සිදු කරන්නේ. හරිද? හරි. ඊළඟට අපි යනවා ඊළඟ ඡේදෙට. දැන් මසුරන් 1000ක් දීලා කොහෙටද යවන්නේ? විද තනං ගාවට යවනවා තමන්ගේ යාළුවා. තමාර උග්ගසේන සිටු පුත්‍රයාගේ යාළුවා යවනවා. ඊළඟට විද්දතානෝ ද යසා මාදුව විකුණන්නා නැත. මාදුව විකුණන්නා නැත. බලන්න ඇත්තටම කොයිතරම් හොඳ දෙමාපියෝ ඉන්නවද කියලා. ඒක දෙමාපියෝගේ සෑම දෙමාපියෝගේ තිබිය යුතු උත්තම ගුණයක්. මේ බලන්න තාත්තා කියන කතාව. මගේ දුව විකුණන්නේ නැන්නේ. අපිට සල්ලි නැහැ කියලා අපි දරුවෝ විකුණලා ජීවත් වෙන අය නෙවෙයි. අපි තාම යහපත් මිනිස්. ඒක නිසා මගේ දරුවා මම විකුණන්නේ නැහැ පළවෙනි කාරණාව. එක කෙලිම කියන්නේ මාදුව විකුණන්නේ නැත. ඒක උදාහරණ ප්‍රකාශයක්. සල්ලි බහගේ තියෙන ධනවත් පවුල් වල මිනිස්සුන්ට මිනිස්සුන්ගේ කනට ගැහුවා වගේ වැඩක් නෙමෙයි. මොකද මේ පවුල් වල මිනිස්සු හිතනවා සල්ලි තියෙන පවුල් වල මිනිස්සු හිතනවා
ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුළුවන් කියලා. මෙතනින් ਵਿਚාරය ඔයගොල්ලෝ ਵਿਚාරට එකතු කර ගන්න. සල්ලි තිබුණු ඵලයට හැම දෙයක්ම සල්ලි වලට යටත් වෙන්නේ නැහැ, නැබින්නේ නැහැ. සල්ලි නැතේ කියලා දරු සෙනෙහස. නේ? දරු ආයකින හැඟීම නැති වෙන්නේ. එතකොට මෙතන නටන විද්වත් විද්වතානෝ විද්වතානෝ මේ වෙලාව කටයුතු කරන්නේ අන්න එහෙම උදාරතර ලක්ෂණකින් යුක්තව. උදාරතර ලක්ෂණකින් යුක්තව. එසා එකක් පොඩ්ඩක් මතක තබා ගන්න. මාදු විකුණන්නේ විකුණන්නා කියලා කියන්නේ මගේ දුව විකුණන්නේ නැත. රන් හැරගෙන නොදෙමි. රත්තරන් දුන්නේ කියලා දෙන්නේ නැහැ මම. සල්ලි වලට දෙන්නේ නැහැ, රත්තරන් වලට දෙන්නේ නැහැ. අපටත් ඊළඟ කාරණාව ඔහු කියනවා. අපටත් රක්ෂාව නම් ඌම වේද. අපේ රැකවරණයත් ඉතනේ රැකවරණය රැකවරණයත් ඇයම තමයි. අපේ රැකවරණයත් ඇයපු තමයි. අපේ රැකවරණයත් එහෙම තමයි කියලා කියන මේ චේද කතා කළා මම දැන් තපින් අවසන් කරනවා නුලදොත් මියෙත් නම් හැබැයි විදුතර කල්පනා කරන හැබැයි ලැබුන් නැතුත් මියනවා කියනෝනේ දැන් විස්තරේ කියලා නේ ඇවිල්ලා ඒව මෙතන විවරණය කරන්නේ හැබැයි මේ ඇය ලැබුන් නැතුත් මැරෙනවා කියලා කියනෝනේ ඒක නිසා වෙන්නේ මෙහෙම දෙයක් කරමු මිය ගියාම කාටවත් ප්‍රයෝජනයක් නැහැනේ මට බලව මෙහෙම කරන්න මිය ප්‍රයෝජන කිම්ද මෙරිලා ඇති ප්‍රයෝජනේ කොමක්ද මෙරිලා ඇති ප්‍රයෝජනේ කුමක්ද? මිය ප්‍රයෝජනේ කිම්ද? මෙරිලා ඇති ප්‍රයෝජනේ කුමක්ද? අපහ එක්වන්නාම අපේ කණ්ඩායමට බැඳෙනවා නම් ඉස්තනේ. මෙරිලා ඇති ප්‍රයෝජනේ කුමක්ද? අපේ කණ්ඩායමට බැඳෙනවා නම් මාදුව පාවා දෙමි. අන්න කොන්දේසියක් දාන්න. මොකද්ද කොන්දේසිය? විදතානෝ කියනවා මෙහෙම එකක්. මම කැමති මේ විවාහයට එක කොන්දේසියක් තියෙනවා විවාහවලදී ගිවිසුම්ගත විවාහවලදී එහෙම කොන්දේසි දානවා මෙච්චර ඔයගොල්ලෝගේ මෙච්චර මෙහෙම වෙනවා ඔයගොල්ලෝ මෙහෙම වෙනවා කියලා කොන්දේසි දානවනේ විද දාන කොන්දේසියක් දාන මොකද්ද කියන්නේ මම කැමති වැඩේට විවාහය සඳහා කැමති හැබැයි මොකද්ද වෙන්න ඕන උග්ගසේන සිටු පුත්‍රයා අපේ විද්දත් කණ්ඩායමට බැඳෙන්නට ඕන විද කණ්ඩායම බැඳෙන්න ඕන කියලා අන්න අපහායක් වන්න කියලා කියන අපේ කණ්ඩායමට බැඳෙන්න ඕන කියලා කියන එමෙක් වුණොත් දුව විවාහ කරලා දෙනවා කියලා කියන දෙමාපිය ඒ පවත කියලා කියන අදහස නැත්නම් කතාව අසා බිඳුවන්ට සිතා දෝ කීහ දෙමාපිය හිතනවා මෙන්න මෙහෙම අදහස අත්හරින්න ඕන නිසා කියන්නේ නැති. يعني විද්වතාන මෙහෙම කියන්නේ නැති අදහස අත්හරින්න ඕන නිසා. අදහස අත්හරින්න ඕන නිසා කියන්නේ නැති. අදහස අත්හරින්න ඕන නිසා කියන්නේ නැති. එසේ විනම් මම හුන්හා එක් වෙමි. දැන් අපි එහෙම හිතුවට අර සිටු පුත්‍රයා මොකද කියන්නේ එහෙමනම් ඔහුගේ කතාව හරි එහෙනම් මම උන් එක්ක එකතු වෙනවා මට වෙන මොකුත් ඕනේ මට ඇයමයි ඕන කියලා නෑයන්හා නෑයන් සියන් නෑයන්හා සියන් කියලා කියන්නේ ඥාතින්හා සොකියන් ඥාතින්හා සොකියන් නොඑක් ලෙසින් නැවතුවත් හැම විදියටම කියලා නවත්ත නැදුවා සිතාගත් සිතුවිල්ල පිරිමැසූ බවමුත් පිරිමැසූ බවමුත් කියලා කියන්නේ ඉටු කරගත්තා මිස ඉටු කරගත්තා මිස පිරිමැසූ බව කියලා කියන්නේ ඉටු කරගත්තා මුත් කියලා කියන්නේ මිසනේ ඉටු කරගත්තා මිස කාර්ය නොසලකා කලෙත්තේ ගැළපීම නොගැළපීම අමතක කොට කලයුත්තේ ගැළපීම නොගැළපීම අමතක කොට කලයුත්තේ ගැළපීම නොගැළපීම අමතක කොට විද්වතුන් ළඟට ගියහ මේ කරන වැඩේ ගැළපීම නොගැළපීම ගැන හිතුවේ නැතුව කෙලින්ම විද්වතුන් ළඟට ගියා විද්වතානෝද සිටු පුත්‍රයාණන් දන්නා විද්වත් ශිල්පයක් විද්වත් ශිල්පයක් කියන නැටුම් ඉගෙනීමක් ඉගෙන ගත දෙයක් කියන එක නේද නැතත් ඒ දේ මේ දේ අල්වා ගන්නට වූවත්
සහයක් වමනාහින් ඒවා මේවා හේට මෙහෙට ගෙනියන්න පුළුවන් නිසා දූනියන් පාවා දීලා තමන්ගේ දියණිය විවාහ කරලා දීලා උණුත් කැඳවාගෙන රට මුළුල්ලෙහි රටේ හැමතැනම කිලි ලලු පෑවිදිති ක්‍රීඩා නටුම් ආදී පෙන්වමින් ඇවිදිනවා ක්‍රීඩා නටුම් ආදී පුතා මෙතන විදතානෝ කියලා කියන්නේ එකල සමාජයේ පීතෘමූලික සමාජයේ මූලිකේ පීතෘමූලික සමාජ නියෝජනය කරන මූලිකේ පීතෘමූලික සමාජ නියෝජනය කරන මූලිකේ එතකොට කියන කෙලි ලලු කියන්නේ මොකද්ද කෙලි ලලු කියලා කියන්නේ පුතා ක්‍රීඩා නැටුම් කෙලි ලලු කියලා කියන්නේ ක්‍රීඩා නැටුම් කෙලි ලලු කියලා කියන්නේ ක්‍රීඩා නැටුම් ආදිය පෑවිදි කියන පෙන්වා ඇවිදිති කියන එක කෙලි ලලු ක්‍රීඩා නැටුම් පෙන්වා ඇවිදින බවිදින දැන් ඔගලොන්ට තර්කයක් ගොඩ නැගෙන්න පුළුවන් මේ වෙලාවේ ඒ කාන්තාවට විද්දක් දුවර තිබ්බනේ විරුද්ධ වන්න කියලා. පුතා එහෙම විරුද්ධ වන්න බෑනේ. කවුරු හරි කියන්නකෝ ඇයි විරුද්ධ වන්න බෑ කියලා කියන්නේ? ඇයි විරුද්ධ වෙන්න බැරි? විද්දක් දිවෙනියට පියාගේ කතාව පියා කියනවා මේ මොහොත් එක විවාහ වෙන කියලා විරුද්ධ වෙන්න බැරි. විරුද්ධ වෙන්න බැරි පියාට තියෙන ආදරෙන් සම්මිත්‍රාක් නෙවෙයි. සමහර ඒවා හැම වෙන්න පුළුවන්. හැබැයි මේ විරුද්ධ වෙන්න බැරි එක නිසා නෙවෙයි. මේ විරුද්ධ වෙන්න බැරි මේ කල සමාජයේ තිබුණු පීත්‍රෝ මූලික ගති ලක්ෂණ නිසා පියා කියන දෙයක් කාන්තා දුව තමන්ගේ දියණිය අහන්නට ඕන. ඔක අපි ওই විදිහම හඳුනාගත්තා. මනමේ නාට්‍යෙත් මනමේ කුමරිය මනමේ කුමරට විවාහ කළ දෙන්නේ දිසාපාමොක් ආචාර්යතුමා මනමේ කුමරියකින් අහලා නෙමෙයි මනමේ කුමරින් අහන්නේ දියණිය මා දියණිය ඔබ කැමතිද ඔහු හා සරණ යන්න ඔබ ඔහුට ආලය කරනවද කියලා ඒව මුකුත් අහන්නේ ඉන්නලා අමු විවාහ විවාහන කියලා කියනවා ඉතින් විවාහ වෙනවා ඒ හා සමානයි මෙතනත් ඇයි පියා කිව්වොත් ඉම නැත්තම් පිරිමියා කිව්වොත් යමක් ඒ සමාජය තුල ඒ ආකාරයෙන් මිටු වෙන්නට තිබේ. ඒක නිසා අපි කියන්නේ සමාජයට පීතෘමූලික සමාජය කියලා. මනමේ කුමරිය මනමේ කුමාරයා විවාහ වෙලා යනවා වනාන්තරේ මැදින්. කලින් දවසකත් මම කියලා තිය ඔයගලොන්ට. ඒ විවාහය හුදු ප්‍රේමය මත පදනම් වෙච්ච විවාහයක් නෙමෙයි. මනමේ කුමාරයා තුල නම් ප්‍රේමයක් තිබිලා තියෙන්නට පුළුවන්. ඔහුගේ වදන් වලින් ඒක පේනවා. මනමේ කුමරිය තුල එහෙම ප්‍රේමයක් වෙන්ද හැංගීමක් අපිට පේන දක්න ලැබෙන්නේ නැහැ. මොකද විනිවසර කොටු වෙලා ඒ තාඩින් පිටින් ලක් වෙලා නිවස තුලම කල්ගත ගත කරපු කාන්තාවක් විදියට මනමේ කුමරිය ඒ වෙලාවේ කටිතු කරන ආකාරය වලට මම විස්තර කරනවා නම් පැහැදිලි කරනවා නම් අර වනාන්තර තුල යනකොට මනමේ කුමාරයෙක් ප්‍රකාශ කරන අදහසට පරස්පර අදහස් තමයි මනමේ කුමරිය ප්‍රකාශ කරන්නේ වනාන්තර තුල ගමන් කරන වෙලාවේ අනිකුත් අවස්ථාවලත් එහෙමයි ඔබට මතක් වෙනවා නම් මනමේ කුමාරයා කොහොමද කියන්නේ ප්‍රේමය ගැන කියන්නේ කොහොමද කිව්වේ ප්‍රේමයෙන් මන නන්දිත වේ රන්දිත වේ පුෂ්පෙන් වන සුන්දර වේ ලංකිත ප්‍රේමය නිසා තමයි මේ හැම දෙයක් ආලයෙන් මිලි සැදිමෙලතා ආලයක් තියෙනවා මණ්ඩපෙන් චණ්ඩාතප කණ්ඩිත වී හිරු රැජිතුනි මනමේ කුමාරයා කියන්නේ ප්‍රේමය ගැන මනමේ කුමාරයට ප්‍රේමයක් තියෙන්න පුළුවන් මොකද කලිනුත් අය කියනවා එක තැනකදී කියනවා මේ සඳුළුතලේ මා ඔබ දුටු වේනේ එහෙම තැනකුත් කියනවා සඳුළුතලේ කියන්නේ මෙයා හොරෙන් බලලා දිනවා කලින් මනමේ කුමරිය දිහා ඒ නිසා ඔහුට ඇය පිළිබඳ ප්‍රේමයක් ඇතිලා තියෙනවා හැබැයි ඇයට එහෙම එකක් නැහැ ඇයි කොහොමද කියන්නේ මෙහෙමනේ ඇයි කියන්නේ ප්‍රේමය ගැන වචනයක් කියන්නේ ඇයි මෙහෙම මෙහෙම කියනවා සුන් පරිසර සුන්දරත්වය ඇයි කියන්නේ කෝකිල හඬ කන් පිනේ රන්සරයයි රෑන ගිරව් දෙන ගී සින්දුවම බින්දු සෑම දෙසේ සංගීතයේ ඇසේ පිපි තඹරන අදඹරන පිය රැව් දෙන ලිය කිඳුරන ඇය කියන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය මනමේ කුමාරයාත් පරිසරයේ සුන්දරත්වය විතරක් කියන්නේ ඇයි පරිසර සුන්දරත්වයත් එක්ක කියනවා ප්‍රේමය නිසා මේ සියල්ල එහෙනම් අපිට පේනවා එදා තිබුණු විවාහ ක්‍රමයක් එක්ක දෙදෙනා අතර සම්බන්ධතාවය එහෙම අවබෝධාත්ම සම්බන්ධතාවයක් නෙවෙයි තියෙන්නේ. ඒකේ ව්‍යසනකාරී පීඩාකාරී ස්වභාවයන් අපට ගොඩක් දක්වන්න ලැබෙනවා. මේ උග්ගසේන සිටුපුතේ කතාවස්සෙත් එහෙමයි. හිතුව හිතුවක්කාරී ලෙස තීන්දුව తీරනගත් තරුණයෙකුටත් ඒ චිරණමක් තමයි මෙහි අවසානයේ අපිට දෙන්නේ. විවරණය කරන්න. හිතුවක්කාරී ලෙස තීන්දුව తీරනගත් තරුණේකට අත්වන්නා වූ ඉරණමක් පිළිබඳ විවරණයක් මේකේ තියෙනවා.
කුණ්ඩලකේශී කතා වස්තුවත් ඔය වගේ එකක් නේ කුණ්ඩලකේශී කතා වස්තුව මම කලින් කිව්වා කුණ්ඩලකේශී කියලා කියන්නේ එහෙම තරුණියක් පාරේ පාරේ අරගෙන යන සොරෙකුට ආසා වෙලා මරණ අරගෙන සොරෙකුට ආසා වෙලා දේවාපියන්ට කියනවා මම මොකක් හක් කන්න බෑ මට බොන්නත් බෑ මට මුකුත් එපා මම ඔවා විවාහ වෙනවා මට වෙන මුකුත් එපා කියලා හැඳර වැදිලා ඉන්නවා දේවාපියට අක්ගාල මුකුත් කරන්නේ කරන දෙයක් නෑ මියා බලන් ඉන්න බෑ ඒක නිසා මුදල් දීලා වසර 10000ක් යවලා කෙනෙකු අතේ යවලා අර වදක වදකයන්ට සල්ලි දීලා ඒ තරුණයව ගෙන්නලා විවාහ කරලා දෙනවා ඒ විවාහයත් ප්‍රේමයේ විවාහයක් නෙවෙයි එතනත් ආසාව මත හැංගීම මත තෙච්ච විවාහයක් විශේෂයෙන්ම ඔව් කියන විද්දද්දුවගේ භවලීලා කියන්නේ මොකද්ද භවලීලා එක මම කිව්වේ නැහැ නේද තවම නේද භවලීලා කියන්නේ භවලීලා කියන්නේ කිව්වේ නැහැ නේද කිව්වස ලියාගෙන බැරි වුණා කිව්වද කොබලන් බහ ආ විද්දද්දුවගේ භව භවලීලා කියලා කියන අඟර දඟර පෑම් එහෙම නැත්නම් අපි කියනවා උකුළු මුකුළු ඉදිරිපත් කිරීම උකුළු මුකුළු පෑම් ආදී ලක්ෂණ භවලී භව භව ලීලා කියලා කියන අංගර දෙකර උකුළු මුකුළු පෑම් ආදී ලක්ෂණ නිසා වචනේ සමහර ලියාගත් අයට තද වෙන්නට ඇති උකුළු මුකුළු අංගර දඟර පෑම් ආදී සර් කම්බේ පුතා කියන කම්බේ නටන කම්බේ නටන කියලා කිව්වේ ටිකක් දිග අදහසක් කියලා කිව්වේ දිග ලණුවක් ඉහලින් ගැට ගසා උඩින් ගැට බැඳලා ඉහලින් ගැට ගසලා දිග ලණුවක් ඉහලින් ගැට ගසලා ඒ ලණුවේ එල්ලිලා නටන කියන එක. ඒ ලණුව අල්ලාගෙන නටන. දිග ලණුවක් එහෙලින් ගැට ගහලා ඒ ලණුව එල්ලිලා නටන කියන එක තමයි කඹේ නටන කියලා කිව්වේ. සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තු 310න් පොතේ හැටියට නම් 256 වෙන කතාව තමයි උග්ගසේන සිටුපුතේ කතා වස්තු. එතකොට දැන් අපි මේ වෙනකන් අපි කතා කර දේවල් ඔබගේ විචාරයට අවධානය යොමු කරන්න. විචාරයට අවධානය යොමු කරන්න මෙතරම්ක් වෙලා කතා කර දේවල් ඇයි එහෙම වෙන්නේ? බලන්න තරුණේකට මේ අත් වෙලා තියෙන නිර්ණම තරුණේක එහෙම තීන්දුව తీරන ගන්න පුළුවන්ද? මෙවැනි තීන්දුව తీරන ගැනීම හොඳද කියලා ඔයගොල්ලෝ විචාර ලක් කරන්න ඕන. තරුණේක එහෙම තීන්දුව తీරන ගන්න පුළුවන්. තරුණෝ ඒ වගේ තීන්දුව తీරන ගන්නවා. ඒ වෙලාවට දෙමාපිය ගොඩක් අසරණ වෙනවා. මේ විචාරය ඔන්නෝ තමයි ඔයගොල්ලෝ එකතු කර ගන්නට ඕන. නේද? දෙමාපිය එහෙම අසරණ වෙනවා. බොහෝ වෙලාවට තරුණ තරුණියෝ මොකද වෙන්නේ? තමන්ගේ හිතට එන දේවල් වලට අනුව හැඟීම් මත කටයුතු කරන තීන්දුව తీරන ගන්නවා. ඒවා සමහර වෙලාවට යහපත් වෙන්න පුළුවන් සමහර ලාට ඉතාම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා අපේ සමාජයේ ඕනෑ තරම් එවැනි සිද්ධි සමුදායන් අපේ සමාජයේ ඕන තරම් තියෙනවා. ඒ අපිට අලුත් නෑ මේ සමාජය. ඒ නිසා ඔබට පණිවිඩයක් දෙනවා. කෙනෙකු දුටු සැටින් දුටු පමණින් දෙනෙකු කතා කර පමණින් ඒ කෙරෙහි අවබෝධයක් ඇති කරගෙන එවැනි සුදුසු නොවන බැඳීම් ඇති කර ගැනීම මගින් මොකද ওই තරුණ කාලයේ සිතුවිලි මත කටයුතු කරන කාල සීමාව බුද්ධියෙන් කටයුතු නොකරන කාල සීමාව හදවතින් කටයුතු කරන කාල සීමාව තුළ ගන්න තීන්දුව తీරන මුළු මහත් ජීවිතයකටම බලපෑමක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ජීවිතේනත් ඔයගොල්ලෝ එහෙම තීන්දුව తీරන වලට යනවා නම් කල්පනා කරන 10-12 සතාවක් විශේෂයෙන් අපේ කාන්තාවන්ට පුතා මතක තබා ගන්න ඕන දෙයක් තියෙනවා. අධ්‍යාපනයෙන් තොර ඔබගේ ජීවිතේ පැවැත්මක් නැහැ. යම් දවසක ඔබට අධ්‍යාපනයෙන් ඔබ ජයග්‍රහණි ලඟා නොකර ගන්නවා තාක් ඔබට සිද්ධ වෙන්නේ මොකක් කරන්නද? අධ්‍යාපනය තුලින් ඔබ ඉදිරිය නොගියොත් ඔබට සිද්ධ වෙනවා මොකක් කරගන්නද? කොහේ හරි කුස්සියකට කුස්සි මුල්ලකට තල්ලු වෙලා, ගෙදරකට තල්ලු වෙලා, ඒ ගෙදර වැඩපල් ටික කරගෙන මුළු ජීවිත කාලයම ගෙවන. පිරි ළමයිට සාපේක්ෂ වැඩිපුර. ඒ නිසා එකත් අධ්‍යාපනයේ දෙකත් අධ්‍යාපනයේ අධ්‍යාපනයෙන් තොරව මගේ ජීවිතේ යහපතක් උදාවන්නේ නැත කියන අදහසින් යුක්තව තමයි වැඩ කරන්නට වෙන්නේ. නැත්තම් ඔබට කවදා හරි අත්වන්නේ මේ සමාජයේ ඉන්න දරුවන්ට අත්වන්නේ මොකක්ද? කුණ්ඩල කේශයට වෙච්ච දේ. කුඹ ഘോഷයට අත්වේ චිරණම තමයි කවදා හරි මේ සමාජයේ ඉවෙනි යහපත් නොවන තීන්දුව ගන්න අයගේ යහපත් තීන්දුව ගන්න අයගේ තත්ත්වයටපත් වුණොත් වෙයි. ඒකත් අවබෝධ කරගෙන ඒකත් මතක තබාගෙනම ඉතා හොඳ අවබෝධයෙන් විචාර බුද්ධිය යුක්තව තීන්දුව ගන්න. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් උග්ගසේන සිටු පුතේ කතා වස්තුවේ තියෙනවා. ඇත්තට දෙමාපියෝ අසරණ වෙන ඕගොල්ලෝ ඉස්සරහා සමහර ලාට ඒ වෙන මොකක් හරි නිසා නෙමෙයි. ඕගොල්ලොන්ට තියෙන දැඩි ආදරයෙන් සිනහස නිසා. දෙමාපිය හැම වෙලාවෙම ඕගොල්ලෝගේ යහපතයි හිතන්නේ.
යහපත හිතන්නේ කරන්න දෙයක් නැතිකමට තමයි මේ උග්ගසේනාගේ දෙමාපිය මේ වෙන තීන්දුව තීරණයක් ගන්න කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ විවාහයක් කරගන්න ඕන නම් පුතා මතක තබා ගන්න ඕන ඔගොල්ලෝ ඉගෙනගෙන තියාගන්න ඒක යම් කිසි සම්බන්ධතාව තියෙන මේ ශ්‍රණිකව ඇතුන ආදරයේ මේ ආසාව නිසා විවාහයක් වුණොත් ඒ බලපෑම් විශාල වෙන්න පුළුවන් මේ අපි කොච්චර කොහොම කිව්වත් ওই විවාහයකින් පස්සේ කොච්චර ආදරය තිබ්බත් ওই ආදරය කියන එක දිගට පවත්වා ගන්න බැරි වෙනවා මොකද ආදරය ওই කියන දේවල් පෑල දෙමින් පැනලා යනවා කියලා කියනවා ගෙදරට අගහ එකම් වෙනකොට නිසා විවාහයක් සඳහා ඉන්න තරුණ තරුණියන් නම් මොකද වෙන්නට ඕන ඊට අවශ්‍ය කරන වසවිම හදා ගන්න ආදරයේ කරුණාව ඒ වගේ දේවල් සිනහස තිබෙන්නට ඕන ඒවයින් යුක්ත විවාහයක් තමයි වෙන්න ඕන හැබැයි ඒවා එකම දේ නෙවෙයි ඒවා හදවතින් ගන්න දේවල් හදවතින් වගේම බුද්ධිගෝචර දේවල් ඒ ජීවිතය සම්බන්ධ කරගෙන උග්ගසේනට සිදුුනේ එවැනි දෙයක් උග්ගසේනගේ විවාහය නොගැලපීම බොහෝ තිබ්බා දණින් ගැලපුන්නේ නැහැ කුලයෙන් ගැලපුන්නේ නැහැ ශිල්ප සතරින් ගැලපුන්නේ නැහැ නොගැලපීම් සමුදායක් තිබුණා විවාහය සඳහා එකම සාධකේ බවට පත් කරගත්තේ ආසාවත් එක්ක ඇති වෙච්ච ආදරේ එහි අනිතු ප්‍රතිඵල මේ කතා වස්තුව පුරා මග දක්වාම තිනවා ඉතින් ඔබ ග්‍රහණය කරගන්න ඕන මේවා විචාරණ ලක් කරගන්න ඕන මේවා අපි එහෙම සමාජයක එහෙම වුණොත් කොහොමද කටයුතු කරන්න ඕන මෙසේ කටයුතු කිරීම යුතුයද ආදී දේව පිළිබඳ විවරණයක් මේ පාඩම තුල ඔබට එකතු ගැනීම හැකියාව තියෙනවා හරිද මේකේ මම එක ප්‍රශ්නයකට ඔබගේ අවධානය යොමු කරනවා එක ප්‍රශ්නයකට ඔබගේ අවධානය යොමු කරන අද දිනේ පාඩම ඔගොල්ලෝ කියව ගන්නත් අවශ්‍යයි ඒ අතරේ අපි මෙතනදී ඊළඟ දවස් සාකච්ඡා කරමු වචන වල අර්ථය සොයාගෙන එනවා ඔයගොල්ලෝ කතා වස්තු පොඩ්ඩක් මතක් කර නිසාම විචාරයකට අපගේ අවධානය යොමු කරනවා විචාර ගැටලු තුන්වෙනි එක උග්ගසේන සිටු පුත්‍රයා ජීවිතය අභියෝග ජයගත් අයකේ සිටු පුත්‍රයාගේ චරිතය ඇසුරින් සාකච්ඡා කරන්න සිටු පුත්‍රයාගේ චරිතය ඇසුරින් සාකච්ඡා කරන්නලු මෙන්න මේක හදාගන්න 253 නෙමෙයි 256 කියලා විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ආරම්භ කරන්න ඕනේ මෙන්න මේ ඡේදයේ මෙන්න මේ වගේ ඡේදකි මම කලින් කතා කරලා තියෙනවා ඔබට මේ නිබන්ධනයේ සෑම විචාරයකම කරුණු ටික තියෙනවා ඔබට පහසුයි හරිද දඹදෙනි සාහිත්‍යයේ ධර්මසේන හිමියන් විසින් ශ්‍රැතිගෝචර ශෛලී රචිත සද්ධර්මරත්නාවලිය ඇතුළත් 256 වෙනි කතා වස්තුව උග්ගසේන සිරිපුත් කතා වස්තුව උගතුන්ට කියව රසඳීමටත් නූගතුන්ට අසර රසඳීමට හැකි වෙන පරිදි රචනා කර ඇත උග්ගසේන සිරිපුත් කතා වස්තුවේ එන ප්‍රධාන චරිතින උග්ගසේන සිරිපුත්‍රයා සිය ජීවිතයේ අභියෝග දයාගත් පුද්ගලයෙකු බව පෙනේ. එහෙම ලියලා තමයි විස්තරය කරගෙන යන්නට ඕන. උග්ගසේන කියලා කියන්නේ අභියෝග ජයගත් කෙනෙක් කියලා පෙන්වන බව දක්වලා. හරිද? හරි. අභියෝග ජයගත් බව පෙන්눔 කරන තැන් තුනක් සංක්ෂිප්ත කරලා කරුණු හතරක් සංක්ෂිප්ත කරලා දක්වලා තියෙනවා. හයිලයිට් කරගෙන මේ අවස්ථා හතර. ඔහුට අභියෝග තිබුණු පළවෙනි අභියෝගය ඔහුට තිබුණු පළවෙනි අභියෝගය තමයි තමා ඊටාම වත්පුසත් කමින් යුක්ත ධනවත් පවුලක තරුණයෙක්. ඒ විතරක් නෙවෙයි තමා ඉහළ කුලයක තරුණයෙක්. වත්පුසත් කමින් යුක්ත ඉහළ කුලයක තරුණයෙක්. ධන දහන්නේ හොඳ ගොඩාක් තියෙනවා කුලයෙන් උසස්. එතකොට විවාහ වෙන්න ගියාම දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීම ඊටාම විශාල අභියෝගයක්. විද්වත් දුව කියලා කියන්නේ කුලයෙන් හීන කෙනෙක්, අඩු කුලයේ කෙනෙක්. ධනෙන් හීන කෙනෙක් ගැලපෙන්නේ නැහැ දෙමාපිය මේ වගේ විවාහ වලට කැමති වෙන්නේ නැහෙනි. දෙමාපිය හැම වෙලාවෙම බලන්නේ ආදරේ විතරක් නෙවෙයි දෙදෙනාගේ ආදරේ විතරක් නෙවෙයි. දෙමාපිය එතෙන්දි සැලකිල්ල ගන්න බුද්ධිමත්ව දෙදෙනාගේ අනාගත ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය කරන වටපිටාව කොහොම වේද කියලා. ඒක නිසා මතක තබා ගන්න මෙන්න මේකෙත් දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීමේ විශාල අභියෝගයක් උග්ගසේනට තිබ්බා. ඉතින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න ඔහු උපවාස කරා. අවසානයේ ඔහු ඒ ජයග්‍රහණයේ අභියෝගය ජයග්‍රහණය කරනවා. ඒ අභියෝගය ජය ගන්න කොහොමද? ඉතින් පුතා මේ තියෙන්නේ කරුණ විතරයි. මේ තියෙන්නේ උද්ෘතේ විතරයි. මේ දෙක ලිව්වහම පිළිතුරක් වෙන්නේ නැහෙනේ. ඔබ කොහොමද ඊනම් පිළිතුර ලියන්නේ? මම අද සාමාන්‍ය පන්ති මේක පැහැදිලි කරා. සාමාන්‍ය පන්ති මේ ප්‍රශ්නේ අපි සාමාන්‍ය පන්තියේදී මේ ප්‍රශ්නය ලිව්වා සාකච්ඡා කරා ලිව්වා. පන්තියේ වෙලා විනාඩි 20ක් අරගෙන අද ලිව්වා.
පළවෙනි දවසේ නිසා විනාඩි 20ක් දුන්නා. නොපැමිණියට මේ නිබන්ධනේ බලාගෙන උත්තර ලියන්න පුවා. පැමිණියට මතකින් ලියන්න පුවා. පැමිණි දවස දෙනු ප්‍රශ්නයක්. ඊළඟ දවසේ උන්ට පාඩම් කරගෙන කරුණු තුනක් පාඩම් කරන් ඇවිල්ලා මතකින් ලියන්න ඕන. සමහරව අද මතකින් ලිව්වා. ඒ අපි කරන්නේ වෙලාව හදාගන්නයි විචාර ලියන හැටි හුරු වෙන්න. දැන් පුතා මේ බලන්නකෝ. කෙසේ වෙත් විද්දක් දියෙන විවාහ කරගන්න සිදෙමපෙන් කිංගකින් කරගැනීම ඉතා විශාල අභියෝගයක්. ඔබ ඒ අභියෝගය ගැන විවරණයක් කරන්න ඕන. ධනය ගැන අභියෝගේ, බලය ගැන තිබෙන අභියෝගේ, කුලය ගැන තියෙන අභියෝගේ ඔක්කොම තිබ්බනේ මෙතන. ඒක ජයග්‍රහණය කරන බලන්න කොහොම හරි. හොඳ නරක වෙනම එකක්. ඒක අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. හරිද? ඔය ඉතම කතාව ඔතන තියෙන පසුබිම් කතාව ඔගොල්ලෝගේ වචනයෙන් විවරණය කරමින් ඉදිරිපත් කරන්න ඕන. පළවෙනි කතාව, පළවෙනි කරුණ එහෙනම් කෙසේ වෙත් විද්දක් දින විවාහ කර ගැනීමට ओहुवा සමහරලාට ඔහුට ඔහුට මේ ඔහුට ධනේ බලය ගැන කිව්ව කෑදරකම නිසා එහෙම තිබ්බනම් ඔහු සමහරට මේ දියණිය විවාහ නොකරගෙන සීල අභියෝග ජය ගන්න කොහොමද? විද්දතානන් කළ යෝජනාවත් බාර අරගෙන ඔහු ඇත්තටම ඇය කෙරෙහි තිබුණු ආසාව කැමැත්තත් එක්ක ආදරයත් කැමැත්තත් එක්ක ඇතුණු ආදරයත් එක්ක ඇය විවාහ කරගන්න සීල අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා දෙවෙනි අභියෝග ජයග්‍රහණය කරන ලකුණු කරගන්න මෙන්න මේ වචනේ. පෙළි. මේක ජයග්‍රහණය කර බව ඊළඟට තුන්වෙනි අභියෝගය විවාහයෙන් පස්සේ ඊළඟ අභියෝගය ආවේ. ඒ මොකද්ද? නොගැලපීම් ටික හදාගන්න අභියෝගය. මං කිව්වනේ විවාහයට පූර්වයේ ගැලපෙනවද කියලා බලන්න ඕනේ. දැන් මේ ගැලපුනේ නැත්නම් විවාහයෙන් පස්සේ සමහර ඒවා හදන්න බෑ. වෙලාවට මේ මේක නම් හදාගන්න පුළුවන් එක සමහර ඒවා. පරිභව කරන්න පටන් ගත්තා. अभियोग බලයෙන් නිසාත් නෙවෙයි බලයත් ඇයට වඩා මට වැඩි. කුලයෙන් නිසාත් නෙවෙයි කුලය ඇයට වඩා මට ඉහළ කුලයක මං ඉන්නේ. එහෙනම් මේ ඇය මට අභියෝග කරන්න වෙන මොකක් හරි නිසා නෙවෙයි. මොකද්ද මේ ඇය කරන අභියෝගය? මොකද්ද මේ ඇය මේ උඩුම් වෙලා ඉන්නේ ඇයි මෙච්චර? වෙන මොකක් හරි නිසා නෙවෙයි. ඇයගේ රූප සම්පත්තියයි ශිල්පයයි ඇය දන්න ශිල්පයයි නිසා මට මුකුත් බෑ කියලා නේ කියන්නේ. අන්න එහෙනම් මොනවත් බැරි වෙලා හිටියේ තමන් කොහොම හරි ශිල්පයක් හදාරලා ඔන්නේ ශිල්පය හැදාරලා ඒ ශිල්පය ඉදිරිපත් කිරීමේ අභියෝගය ජයග්‍රහණය කිරීමේ අරමුණක් තමන් හිතනවා. ඒතුරු ඒ අරමුණත් ඒ හැදෑරීමේ අරමුණත් ජයග්‍රහණය කළා ශිල්පය ඉදිරිපත් කිරීමේ අරමුණත් ජයග්‍රහණය කරනවා. එහෙනම් ඉලක්ක ඇඳගෙන මෙන්න මේකට කෙසේ හෝ ශිල්පය ගෙන ගැනීම. ඒක අභියෝගයක් උන්ට. ඒ අභියෝගය උන් ජයග්‍රහණය කරනවා. අවසානික රහත් වීමේ අභියෝගය ජය ගන්නවා. රහත් වීම පුතා ජීවිතය ඉතාම බැරෑරුම් අභියෝගය. පෘථග්ජන අපට තියෙන ලොකුම අභියෝගය තමයි පෘථග්ජන ලවන අප හැමෝටම තියෙන ගිහිපැවිදි බොහෝ අයට තියෙන අභියෝගයක් තමයි මෙලොව උප්පත්ති ලැබලා තියෙන මිනිස්සෙක් උප්පත්ති ලැබලා තියෙන අපිට තියෙන ලොකුම අභියෝගය තමයි රහත් භාවය නැත්නම් නිර්වාණය කරා යාමේ අභියෝගය. අවසානයේ උග්ගසේනේනොත් නිර්වාණය කරා යාමේ අභියෝගය ඊටාම හොඳින් ජයග්‍රහණය කරනවා. ඊටාම හොඳින් ජයග්‍රහණය කරනවා. ඒක නිසා ඒ අභියෝගය ජයගත් එකත් අපිට දක්න ලැබෙනවා මෙතනදී. තමන් ලැබුව අභියෝග ජයග්‍රහණය කිරීමම බව. ඉතින් බලන්න. සිය දෙමාපියන් විවාහයට කින් කරගෙන ගැනීම අභියෝගය. ඊළඟට සිය විවාහ වෙන්න යන මාමණ්ඩිකේ පැත්තේ අය ඒ එකඟ කරගෙන ගැනීම අභියෝගය. කෙසේ හෝ ශිල්පයක් කින් කරගෙන ගැනීම අභියෝගය. ජීවිතය අවසාන වැදගත්ම අභියෝග වෙන පරිණිර්මාණ නිර්වාණය ළඟා කර ගැනීම අභියෝග ආදී අභියෝග හතරක් ඉතාම විචක්ෂණශීලීව හොඳ නරකද කියන වෙනම කතාවක් ඔහු ජයග්‍රහණය කරනවා ඔහු ලබා ගන්නවා. ඒ නිසා මේ අභියෝග හමුවේ ඔහු ඉතාම නිවැරදිව
තමන් තමන්ගේ මග හසර තීරණය කරගන්න. ඒ නිසා ඊට පස්සේ අවසානයේ ඔයගොල්ලෝ මෙන්න මේ අවසානයේ මෙහෙමත් කියන්න ඕන ඉහ සඳහන් කරුණ නැත යතෝත්තර කරුණු මගින් පැහැදිලි වන්නේ විවිධ අවස්ථාවල තමහමට පැමිණි විදෝ අභියෝග සාර්ථක ලෙස ජයගත් තරුණයෙකු ලෙස උග්‍රසේනිතු පුත්‍රයාගේ චරිතය අගය කළ හැකි බවයි කියලා ලියන්නට ඕන. හරිද? දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුතා කොලයක් අරගෙන වචන 120ක් 130කට යන්න. වචන 125ක් විතර තියන්න ඕනේ කියලා කියනවා. 100ක් විතර ඕනේ කියලා කියන්නේ මේ ප්‍රශ්නෙකට. නමුත් ඔබ වචන 120ක් 130කට යන ගැටලුවක් නෑ. උත්සාහ කරන්න මේ සංසිද්ධිතේක ලියන සාමාන්‍ය පන්ති මං කිව්වා ලියන්න ඕන විදිය. ඔගොල්ලොත් මේ මං කිව්ව කාරණාත් එක්ක මේ පසුබිම අරගෙන ඉවරලා. මේ තියෙන පිළිතුර පුතා තියෙන 150යි. පිළිතුරෙන් 150යි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ උද්දෘතය කරුණුයි විතරයිනේ. මේ හැම කරුණක් ආශ්‍රේම කතාව ඔයගොල්ලෝගේ වචනේ ਵਿਚාරය ලක් කරලා ගන්න ඕන ඔයගොල්ලෝගේ අදහස. ඔයගොල්ලෝගේ අදහස ගන්න ඕනේ මෙතෙන්ට. ඔයගොල්ලෝගේ අදහසක් තියෙනෝනේ. දෙමාපියන් මෙහෙම කිරීම හොඳද? උග්ගසේන මෙහෙම නොකාන බීඳල මෙහෙම කරන එක හොඳද? ආදි දේවල් ගැන ඔබට අදහසක් තියෙනෝනේ. ඔබ ඒව දකින විදිහ ਵਿਚාරය ලක් කරන්න ප්‍රශ්නෙට ගැළපෙන විදිහට. ඒව ਵਿਚාර ලක් කරලා පාඩමේ තියෙන අවස්ථාත් එක්ක සංසිද්ධිත් ගලපලා අරගෙන ඉවරලා මම දීලා තියෙන 150යි ඔබේ 150 එකතු කරලා 100 100න් යුත් සාර්ථක පිළිතුරක් ලියන්න ලියලා ඔයගොල්ලන්ට මගේ පෞද්ගලික WhatsApp ගිණුමට WhatsApp account එකට පිළිතුර WhatsApp කරන්න වෙන ඉතින් මට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් වලට කියන්න පුළුවන් දෙයක් නැහැ වෙලා තියෙන වෙලාවට මම ඉතින් බලලා හොඳයිද නරකද අලු පාඩු තියෙනේ වොන්නම් කියන්න පුළුවන් එහෙම කරනයි හරිද ඉතින් වෙන ක්‍රමයක් නැහැ සාමාන්‍ය පන්ති ළඟ ඉතින් ඔක ලියුවාද මම ඊළඟ දවසේ බලලා ගෙනල්ලා දෙනවා අඩු පාඩු එතකොට හදා ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ WhatsApp කරන්න කමත වෙලාව අරගෙන ලියන්න උත්සාහ කරන්න වෙලාවට අදාළ වෙලාව තුළ විනාඩි 5 20ක් ඉදින් ලියන්නකෝ උපරිම 20 ගන්න ප්ලේට් එක හගත්තොත් නම් සම්පූර්ණයෙන් වැරදි. ඉතින් අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒව ගැනත් අවබෝධ කරගන්න. හරි මොන හරි ගැටලුවක් තියෙනවා අහන සාහිත්‍ය කොට සම්බන්ධයෙන්. මොන හරි ගැටලුවක් තියෙනවා කාට හරි තියෙනවා අහන සාහිත්‍ය කොට සම්බන්ධයෙන්. රසස්වාදී පන්ති කරනවා රසස්වාදී පන්ති කරනවා දැන් අපි මම පාපි දසිකෝ මෙහෙම පටන් ගන්නවා කියලා දැන් ගැටලුවක් තියෙනවා මේ ගැටලුව තියෙන්නේ දීවරුකනේ කරන්නේ දැන්ට තියෙන ස්වභාවයත් එක්ක ලබන මාසෙම ගැටලුව සම්පූර්ණ විසඳෙනවා ලබන මාසෙ විසඳෙනවා කිසිම ගැටලුවක් නැතුව කොහොමොත් මම අනිවාර්යෙන් අද හෙට ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එක දාලා මම අද සාමාන්‍ය පන්ති කිව්වේ අද හෙට ටයිම් ටේබල් එක අර දෙන්නම් ඔයගොල්ලෝ ඊට අනුව රසස්වාදී පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඒක නිසා ඒක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අපේ WhatsApp ගිණුමට මම ඒකේ ටයිම් ටේබල් එකක් හදලා දාන්නම් පුතා ඔයගොල්ලන්ට උදෑසන කරන්නේ ගැටලුවක් නැහැ කියලා මම හිතනවා උදේ පාන්දර කාට හරි ගැටලුවක් තියෙන උදේ පාන්දර මේ පන්ති කරන්නේ ගැන හති දවසෙන් ලං කරන්න බැරි වෙයි මොකද උදේ පාන්දර කරනවා උදේ 4 6 වගේ කරන්න වෙන සමහර පාසල් යනවනේ උදේ හොඳයි සර් උදේ කීයද 4 6 අවුලක් නැහැ උදේ 4 6 අවුලක් නැහැ සර් ඕන නිවාඩු මාසෙ විතරක් ඉතින් ඉස්කෝල පටන් ගත්තාම නංගයි නිවාඩු මාසෙ ගැන දරුවෝ ඉතින් එන සතිය විතර නිවාඩු නේද ඔව් එහෙනම් රැයට දානවා ඔව් එතකොට දැන් ඕගොල්ලෝ නිවාඩු දවසක් අහුවෙන්නත් ඕන සූම් තාක්ෂණයේ තියෙන්නත් ඕන දැන් අපි ගොඩක් අභියෝගද ගෙදරින්දන් තමයි මම එතකොට පන්ති කරන්න වෙන්නේ අපි එහෙනම් මේ එන සතිය දවසක් අපි මම හෙට දාන්නම් එන සතිය දවසක් උදෑසන උදේ පාන්දර මහා කරනව නෙමෙයි ඕගොල්ලෝ පන්ති නැති දවසක් බලලා සතිය දවස්වල ගෙදර ඉන්නවානේ නේද උදෑසන වේලාවක් අරගෙන ඉවරලා පන්ති කරන්න පුළුවන් වේලාව බල්ලි ඉවරලා මේ එන සතියට විතරක් දාන්නම් ඔන්ලයින් තාක්ෂණයේ අපිට කරන්න පුළුවන් කියලා බලමු අපි පන්තිය උදේ වරුවක් හරි පස්සේ අපිට ලැබෙන මාසෙන් කිසි ගැටලුවක් නැහැ රාත්‍රියේ වෙලාව හවස වෙලාව අනිවාර්යෙන් භාවිත කිරීම හැකියාව තියෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකත් පොඩ්ඩක් මතක තබා ගන්න මේ පන්තිය පවත්වා ගැනීම ගැටලුවක් නැහැ කියන්නේ ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ පොඩි අභ්‍යාසයක් තියෙනවා මේක මතක් කරන්න හැදුවේ අක්ෂර විඤ්ඤාස සම්බන්ධ සෝරි අකාර ආදී පිළිබඳ පාඩමක් තියෙන්නේ සාමාන්‍ය පන්ති නම් අපි මේක ලියුවා මෙතන ලියන්නට ඕන සාමාන්‍ය පන්ති ලියුව නෙමෙයි මේක කරන්නේ යන්නේ කරන්නේ අනේ ක්‍රමයක් කරා hali sathik kara අද කරන්න තුනට මේ මෙහෙම මේ කොටුවක් එකතු කරලා තියෙන්නේ මේ අංක දාලා
මතකින් අක්ෂරමාලාව දීලා පාඩම් ගන්න එකක්. මතකින් අක්ෂරමාලාව ලියලා මේ මේ කොටුව වලට ගැලපෙන අක්ෂරමාලාව ලියලා පාඩම් දෙන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක සාකච්ඡා කරන්න ඕන ඉස්සරහදී. ඒ නිසා මේකේ පොඩි අභ්‍යාසයක් මම දෙන්න හදන ඔයගොල්ලන්ට කරන්න. මෙන්න මෙතන ලියා ගන්නකෝ මාත් මෙන්න මේකේ අකාරාදි පිළිවෙල කියන්නේ මොකද්ද කියලා විතරක් ඉස්සෙල්ලා. මෙතන විතරයි ලියන්න වෙන්නේ අදට. ලියන්න මෙහෙම දිනලද නාමයන් කිහිපයක දිනලද නාමයන් කිහිපයක දිනලද නාමයන් කිහිපයක දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට දිනලද නාමයන් කිහිපයක දිනලද නාමයන් කිහිපයට දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂරමා අක්ෂරමාලාවේ හිමි ස්ථානය අර මුලින් පිහිටි අක්ෂරයට කියන තැනට කමාවක් දාගන්න දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට කියන තැනට කමාවක් දාගන්න දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂරමාලාවේ හිමි ස්ථානය අනුව දිනලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂරමාලාවේ හිමි ස්ථානය අනුව එම නාමයන් පෙළ ගැස්වීම එම නාමයන් කිහිපය පෙළ ගැස්වීම අකාරාදී පිළිවෙලින් ලිවීම යනුවෙන් අකාරාදී පිළිවෙලින් ලිවීම යනුවෙන් අදහස් වේ අකාරාදී පිළිවෙලින් ලිවීම යනුවෙන් අදහස් වේ අපි මේ මේක ඉදිරියට අපි සාකච්ඡා කරමු හරිද හරි අද පොඩ්ඩක් ප්‍රමාද වෙලා පටන් ගත්තේ ඇත්තටම ව්‍යාකරණ වලට අපේ අවධානය යොමු කරගැනීමේ කාලය වෙනවා ගැටලුවක් තියෙන දැන් ඊළඟ පන්ති හරණක් 7:10 පටන් ගන්න ඕන දවල් තිබුණා අයහපත් කාලෙක නිසා තමයි මෙහෙම උනේ හරිද ඒක නිසා අපි දැන් කොහොමත් ලබන සති දවසක් අමතර දවසක් වෙටි සති දවසක් ඔයගොල්ලන්ට එකටත් එක් සූදානම් වෙලා ඉන්නේ එහෙනම් අදට අපි පන්ති අවසන් කරනවා මේ විදිහට කාට හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන් වෙන මොනවාද ගැටලුවක් තියෙන්නේ මොනවද ගැටලුවක් තියෙනවද කාටවත් සිකියල් මාදි කවුරු උත්සාහ කරන ගැටලුව ඉදිරිපත් කරන්න මොනවද ගැටලුවක් තියෙනවද ඔයගොල්ලෝ අර පොඩ්ඩක් WhatsApp ගිහින් මෙතන කරන්නකෝ හරි හරි එහෙනම් අපි ඔව් උත්සාහ කරන අතර සිග්නල් මාදි ප්‍රශ්නයක් තියෙනවා කමක් නැහැ බලමු අපි එන පන්ති අවසන් කරමු අදට. එන්න තියෙන අපි ඔයගලා අරගෙන යමු කරන්න. දෙකට උත්තරයක් හොයාගමු. සාහිත්‍ය පන්ති කොහොම හරි පොඩ්ඩක් කරන් පටන් ගන්නට ඕන. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයිබුවන්. ආයිබුවන්. ආයිබුවන්.